එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් ඒවගේම නව ප්‍රජාතාන්ත්‍රික නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී තිස්ස අත්තනායක මහත්මයා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. වෙනදාට අපි ඔබතුමා හඳුන්වන බොහොම ජනප්‍රිය යෙදුම තමයි තියෙන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කියන එක. ඒ මහලේකම් හිටපු මහලේකම් වුණා මීට වසර කීපයකට කලින්. ඉන් පස්සේ නැවතත් ඔබ මේ අලුතින් සිද්ධ වුණා වූ මේ දේශපාලන වෙනසත් එක්ක ඒ වාතාවරණත් එක්ක නැවතත් ඔබ එක්තරා විදිහකට තමන් හිටපු කඳවුරටම ඇවිත් තියෙනවා. මේ විදිහට මේ පිල්මාරු වීම සම්බන්ධයෙන් ඔබතුමාගේ පැත්තෙන් කියන්න තියෙන කතාව අපි අහන්න කැමතියි. අත වශයෙන්ම දැන් මම කිසි විටක පිල්මාරුවක් නෙවෙයි කලේ. ඒක පක්ෂයේ අභ්‍යන්තර කණ්ඩායම් දන්නවා. මට මතුවුණු පළවෙනි ප්‍රශ්නේ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂයේ නියෝජනායකයා කිරීමට මම ගත්ත උත්සාහය හරහා ඇතිවෙච්ච මත ගැටුම. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා නියෝජනායක හැටියට පක්ෂයේ හිටියා. නමුත් පසු කාලයක ඔහුව ඉවත් කරනු ලැබුවා. ඒ ඉවත් කිරීම හරහා පක්ෂයේ ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වය නිසා මම යෝජනා කළා ඔහුව නැවත පක්ෂයේ නියෝජනායකත්වයට පත් කිරීම අවශ්‍යයි. මොකද 2015 ජනාධිපතිවරණයට අපිට ඔහුගේ හයිය ඕන කියලා. ඉතින් මම අරගෙන ගියේ මතය යම් ආකාරයකට මත ගැටුමක් බවට පත් වුණා. මොකද කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මැතිතුමා නියෝජනායකයා කිරීමට එරෙහිව අභ්‍යන්තරයේ අරගෙන ගිය අරගලයක් තිබුණා. මේ අරගලේ නිසා ඔවුන් තදබල ලෙස ඒට විරුද්ධ වීම හරහා ඇතිවෙච්ච මත ගැටුම තමයි පළවෙනි කාරණය එවැනි තීරණයකට එළඹෙන්නේ. දෙක තමයි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මම කිසිදු එකගත්වයකට පත් වුණ නැහැ. 2015 ජනාධිපතිවරණයේදී මම පෙනී හිටපු මතය තමයි ඒ ජනාධිපතිවරණයක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන නායකයෙකු ජනාධිපති අපේක්ෂකයෙක් කළා නම් දිනන්න පුළුවන් කියන ස්ථාවරේ මම හිටියේ. මොකද ඒ වෙනකොට අපි පක්ෂ අභ්‍යන්තරයට අලුත් යාන්ත්‍රණයක් පවා සකස් කළා. ඒ කිව්වේ ඡන්ද පොළවල් 12,000කට සංවිධායකවරු පත් කරලා පක්ෂයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධායකට ලක් කරලා තිබුණේ. ඒ අතර මගේ අදහස උනේ මෙවැනි සංධානයක් ගොඩ නැගෙනවා නම් එහි නායකත්වයේ ගත යුත්තේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන නායකයෙක්. එක්කෝ සජිත් ප්‍රේමදාස මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මහතා තරඟ නොකරන්නේ නම්, එහෙම නැත්නම් කරු ජයසූරිය මහතා කියන මතේ මම හිටියේ. ඉතින් මේ මතයට පිටින් යමින් ජනාධිපති අපේක්ෂකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා ගැනීම මම එකගත්වයේ පළ වුණු කාරණයක් නෙවෙයි. මම ඒකට දැඩි ලෙස විරුද්ධ වුණා. මොකද පක්ෂයේ මහලකම්බරය හැටියට මම කිව්වා මේ තීරණය ගැනීම හරහා අපි එකක් පක්ෂයේ සමාජිකයන්ට කිසිදු සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. දෙවෙනි කාරණේ මම කිව්වා රටටත් අහිතකර සහ රටටත් යුක්තියට නොවන තීන්දුවක් මේක. කරුණාකරලා මේ ගැන නවසසලකා බලන්න කියලා. හැබැයි එක ගුණේ නැහැ. මේ කාරණා දෙක නිසා ඇතිවෙච්ච මත ගැටුම නිසා තමයි මං ඔවැනි දේශපාලන තීන්දුවකට ආවේ. හැබැයි ඒක කිසි විටක දේශපාලන වශයෙන් පක්ෂමාරුකිරීමක් පිල්මාරුකිරීමක් නෙවෙයි. ජනාධිපතිවරණයේදී මම හිතුවා දැන් එක්සත් ජාතික පක්ෂය සහයෝගය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාටනේ. මම හිතුවා නෑ, එහෙමනම් ඒ තීරණයට විරෝධය පළ කරන්න මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට සහයෝගය දෙනවා කියලා. ඊට වඩා ඔහු එක්ක බැඳීමක් තියෙනවා. මොකද රට යම් මැති බැඳීමක් තිබුණා. ඒ නිසා මම මගේ තීරණය වුණේ ඒක. ඉතින් ඒ හරහා ඇතිවෙච්ච මත ගැටුමත් එක්ක මට එළියට යන්න වුණා. හැබැයි මං කිසි විටක පිල් මාරුවකට ගියේ නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ පසුව මාව පක්ෂයෙන් නෙරපුවා. ඒ 2015 පෙබරවාරි මාසේ 9 වෙනිදා. ඒ නෙරපුවාම මම ශ්‍රේෂ්ඨ අධිකරණයට ප්‍රස්තාවක් ඉදිරිපත් කළා. කිව්වා මම ඉවත් කිරීමට ගත්ත මේ තීන්දුව විවස්ථා විරෝධී කියලා. ඒක විභාග කරපු ශ්‍රේෂ්ඨ අධිකරණයේ මිනිස්සුරුවරුන් 3 දෙනෙක් ඒකමතිකව තීන්දුවක් දුන්නා. මගේ තීරණය පක්ෂයේ ප්‍රතිපත්ති වලට පටහැනි නොවේ කියලා. කියන්නේ මාව නිරපා හැරීම විවස්ථානුකූල නැහැ කියලා. ඉතින් මම එතනින් පස්සේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වුණේ නැහැ. දිගටම මම නිහඬව හිටියා. ඒත් එක්කම ක්‍රියාකාරී දේශපාලනට ආවේ නැහැ. අනිත් එක තමයි මම මගේ මතය බොහොම ස්වාධීනව සහ සුජුව මම කියන්න පටන් ගත්තා. වැරද්ද වැරද්ද හැටියට දකිමින්. ඉතින් පාට කණ්ණාඩි නොබලා අවුරුදු 4 මාරක් විතර මම පෙනී හිටියේ මේ රටේ සාධාරණ මතය වෙනුවෙන්. ඒක තමයි ඇත්තටම පහුගිය කාලේ සිද්ධ වුණේ. නමුත් ඒ නිහඬතාවය බිඳ වටින්න එකම හේතුව උනේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආගමනය. ඒ කිව්වේ එතුමා නැවත වතාවක් පක්ෂයේ නිසි අවස්ථාව උදා කරගත්තා. ඒ උදා කරගත්ත විතරක් නෙවෙයි එතුමා මට ආරාධනාවක් කළා එක්සත් ජාතික පක්ෂයේ නැවත ගොඩ ගන්න. මොකද මේ වෙනකොට ඇත්තම කිව්වොත් එක්සත් ජාතික පක්ෂය කඩාගෙන වැටීමකට ලක් වෙලා තිබුණේ. ඒ නිසා නැවත ගොඩ ගන්නත් ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය සඳහා
මෙහෙම කටයුතු කරන්නත් මට එන්න කියලා. ඒ ආරාධනය තමයි විවෘතව සහ ප්‍රසිද්ධය කළේ. ඒ ප්‍රසිද්ධ කරපු ආරාධනාවේදී විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරපු කාරණයක් තමයි මගේ පැමිණීම එක්සත් ජාතික පක්ෂයේ නගා සිටවන්න ඉතාමත් අවශ්‍යයි. ඒ සමගම මම ඉටු කරපු සේවාව ඔහු බෙහෙවින් අගය කරලා තිබුණා. ඒ නිසා මම හිතුවා ඔහු වටිනාකමක් මට දෙනවා. ඒ වටිනාකම මම පිළිගන්න ඕනේ. ඔතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මම පෙනී සිටින ඕනේ. ඒක තමයි ඇත්තටම මෑත කාලයේ සිද්ධ වුණු ඒ දේශපාලන පරිවර්තනය. දැන් ඔබතුමා දැන් කලින් සඳහන් කළා කාලයක් නිහඬව හිටියා කියන එක. ඒක අපි ඇත්තරම දැක්කා. වෙනදාට සාමාන්‍යයෙන් මාධ්‍ය ඇතුලේ 37 නායක වෙනුවෙන් ලොකු ඉඩක් වින්නනවා. මාධ්‍ය සාකච්ඡාවලට පෙනී ඉන්නවා. මාණ්ඩලික වාර්තාකරුවන්ට සමගි අදහස් දක්වනවා. විවිධාකාර උත්සවවලදී අදහස් දක්වන පුද්ගලයෙක් ඔබ. ඒ වගේම නිතරම අනිවාර්යෙන් සති අන්තර්ජාතික පුවත්පත්වල මේ සාකච්ඡාවක් පළ වෙනවා. නමුත් පහුගිය කාලේ 37 නායක කියන චරිතය කිසිම විදියකින් අපිට දකින්න ලැබුණේ නැහැ කිසිම ආකාරයක මාධ්‍යයකින්. ඉස්සෙල්ලා කිව්වා නිහඬ වෙලා හිටියයි කියලා. මට ඒක පොඩ්ඩක් තව විස්තරාත්මක අවශ්‍යයි. ඒ නිහඬ කාලේ මොකද සිද්ධ වුනේ? ඔව් ඇත්තටම මට ඒ දේශපාලන පරිවර්තනයත් එක්ක ඒ කිව්වේ ජනාධිපතිවරණයේදී මම ගත්ත ඒ තීන්දුවත් එක්ක මට හුඟක් හිරිහැර කරදර වෙන්න පටන් ගත්තානේ. එක එක ඒ කියන්නේ මේ ආණ්ඩුව ඇවිල්ලා මුල්ම නීතිය ක්‍රියාත්මක කරන්න හැදුවේ මට. ඒක තමයි මම අසත්‍ය ප්‍රකාශයක් කළාය කියලා චෝදනා කරමින් මාව අත්අඩංගුවට ගත්තා. මේ ආණ්ඩුව ඇවිල්ලා සති 3කින් අරගෙන මාව මාස 2ක් වැලිකඩ බන්ධනාගාරයේ තිබිලා තියලා ඊට පස්සේ සිරගත කරලා ඊට පස්සේ මට නඩු පැවරුවා මහා අධිකරණේ. ඉතින් අවුරුදු 4ක් මම මේ නඩුව වෙනුවෙන් පෙනෙසින්න පටන් ගත්තා. ඒ කියන්නේ ඇත්තටම මේ නඩුව විභාග කළේ නැහැ. හැමදාම කලේ මහා අධිකරණේ නඩුවක් පවරලා මට එන්න කියනවා දින දානවා. මට එන්න කියනවා දින දානවා. ඒකේ බරපතල අසාධාරණයක් සිද්ධ වුණා. අවසානයේදී අධිකරණය කිව්වා මේ නඩුව දිගට ගෙන යන්න උත්සාහ කරන්නේ නැත්නම් මේ නඩුව පිළිබඳව යම් සමිතියකට පත් කරලා අවසන් කරන්න කියලා. ඒ නිසා තමයි අවසානයේදී නඩුව සමිතියකට පත් වෙන්නේ. මේ කාලේ නඩු ගණනා නඩුවකටත් පැටලිලා ප්‍රශ්න ගණනාවකට මම මැදි වෙලා හිටපු නිසා මම දේශපාලනයෙන් සමු අරගෙන ටික කාලයක් පැත්තකට ලිටි. හැබැයි ඒ කාල සීමාව මම සමාජ වැඩ කටයුතු වල නියුණා. ඒ කිව්වේ දේශපාලනේ හැර අනිත් සියලු වැඩ කටයුතු කරා. ඒ කිව්වේ මිනිසුන්ගේ වෙනස් සමාජ සේවාවන් වල සමාජ වැඩ කටයුතු වල ඒවා නිරත වෙමින් ජනතාව එක්ක ඉන්න මම උත්සාහ කළා. ඒ නිසා තමයි මට මේ පැවැත්ම තිබෙන්නේ. ඒ කිව්වේ මම දේශපාලනයෙන් තොරව හැම දෙයක් දිහා බලන්න පටන් ගත්තා. දේශපාලනයෙන් තොරව යම් ආකාරයක සමාජයත් එක්ක ඒ ගනුදෙනුව කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මට හොඳ අවස්ථාවක් තිබුණා මේ සිද්ධ වෙන දේවල් පිළිබඳව බලන් ඉන්න. මොකද දේශපාලඥයෙකුට හරිම වැදගත් කාරණයක්. තමන් හැම විටම හිතන්නේ සමාජ වලට දාගත්ත කණ්ණාඩිය අනුව. ඒ කිව්වේ පාට අනුව, බලන් පැත්ත අනුව. හැබැයි මට එහෙම නොබලා රට දිහා බලන් ඉන්න, දේශපාලඥ දිහා බලන් ඉන්න, සිද්ධ වෙන්නේ කොහොමද කියලා නිදහස් මනසකින් බලන්න පුළුවන් වුණා. ඒක තමයි මට ලැබිච්ච ලොකුම අවස්ථාව. හොඳට මිනිස්සු තේරුම් ගන්න කාලයක් ලැබුණා. ඒ ලැබිච්ච අත්දැකීම් එක නැවතත් එක්තරා විදිහකට තවත් බලගැන්වලා මේ ගමන ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා කියන එක අපිට පේන තියෙනවා. මේ සැරේ මේ පැවැත්වෙන ජනාධිපතිවරණය පොදුවේ අපේ මේ තිබිච්ච මේ මැතිවරණ සංස්කෘතියත් එක්ක බලද්දී ලොකු විශේෂතනක් තියෙනවානේ. විශේෂතනක් මැතුමයි කියන්නේ මෙවර ජනාධිපතිවරණය මින් පෙර ජනාධිපතිවරයෙක් හෝ ඒ කියන්නේ අගමැතිවරයෙක් හරි ඒ විදිහට මින් පෙර තනතුරක් දරූ පුද්ගල විපක්ෂ නායකයෙක් මේ කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැති ජනාධිපතිවරණය. වැඩිම අපේක්ෂා ප්‍රමාණයක් ඉන්නව ජනාධිපතිවරණය. ලංකා දිගම බැලට් කොලේන ජනාධිපතිවරණය. ওই විදිහේ විවිධාකාර හේතු ටිකක් නිසා මේ ජනාධිපතිවරණය විශේෂ වෙනවා. ඒ වගේම මේ තියෙන මැතිවරණ ක්‍රමයට අලුතින් ඡන්ද ලක්ෂ 8ක්. ඒ කියන්නේ ආසන වශයෙන් මිලියනකට ආසන ප්‍රමාණයක් එකතු වෙනවා. ගිය අවුරුද්දේ අලුතෙන් ඡන්ද ප්‍රමාණයක් එකතු වුණා. දැන් ලංකාවේ වියපත් ඡන්ද ටික ටිකෙන් ටික අඩු වෙලා අලුත් ඡන්ද ටිකක් අලුත් પરම්පරාවක් රටේ පුරවැසියෝ විදිහට ඉස්සරහට එනවා. සහ අපි හැමතිම්ම දේවල් අප්ඩේට් වෙමින් යනවා. දැන් අපිත් මේ විකාශය සිද්ධ කරන්නේ සමාජ මාධ්‍ය ආවරණය කරමින්. ඒ කියන්නේ විකාශනය කිරීමත් මාධ්‍යත් දැන් අලුත් වෙලා තියෙනවා. නමුත් ලංකාවේ තියෙන මේ සුපුරුදු පරිදි තියෙන පක්ෂ විවිධාකාර හැඩතල වලින් විවිධාකාර නම් වලින් ඒ කියන්නේ අපිට සුපුරුදු පක්ෂ මේ සැරේ වෙනත් නම් වලින් එන්නේ, වෙනත් සලකුණු වලින් එන්නේ. නමුත් තියෙන ප්‍රතිපත්ති සහය පක්ෂවල හැඩතල තාමත් තියෙන්නේ මීට අවුරුදු 70කට 60කට කලින් මේ පක්ෂ සංවිධානය කරද්දී තිබිච්ච විදිහටමද කියන දේ ප්‍රශ්න කරනවා. අලුත් પરම්පරාව හිතන විදිය වෙනස්, අලුත් પરම්පරාව දේවල් දකින විදිය වෙනස්, සමහරට රැඩිකල් කියයි, ලිබරල් කියයි, પરම්පරා ඝට්ටනය කියන දේත් එනවා. අලුතෙන් එන ඡන්දවලට ඒ එන තරුණ પરම්පරාවට මේ තිබෙන්නා වූ ප්‍රධාන පක්ෂ විසින් ඒ තරුණියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න, ඔවුන්ගේ ගමන එලිපෙහෙලි කරන්නට, ඔවුන් මේ රටට සුබවාදීව සබුද්ධික දායකත්වයක් ලබා දෙන්න නම්
පක්ෂයක් මොන විදිහටද පෙළගහන්න ඕන? අලුත් ඡන්ද ටික කොහොමද මේ පක්ෂයක් විසින් පරිස්සම් කරගන්නේ? ඇත්තටම මේ ජනාධිපතිවරණය පහුගිය ජනාධිපතිවරණ විශේෂත්වයක් තිබෙනවා. ඒක තමයි පාවෙන ඡන්දදායකයන් සහ අලුත් ඡන්දදායකයන් කියන ගොඩ එන්න එන්න වැඩි වෙමින් තිබෙනවා. මම දැක්ක එක 2015. ඒ වගේ 2015ට වඩා 19 ඒ ගොඩ වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබ සඳහන් කරා වගේම සම්ප්‍රදායික දේශපාලන පරිසරයේ ටිකෙන් ටික වෙනස් වෙමින් අලුත් අදහස් උදහස් වලට සහ තීරණාත්මක බලවේගයක් බවට පාවෙන ඡන්දදායකයන් සහ අලුත් ඡන්දදායකයන් පත් වෙනවා. දැන් උදාහරණයකට කිව්වොත් මගේ විශ්ලේෂණය අනුව මම කියන්නේ ලංකාවේ මෙවර ඡන්දදායකයන් ලියාපදිංචි වෙලා ඉන්නවා 150,000කට 1,50,000කට කියන්නේ මිලියන 15කට වඩා එහා. එතකොට දැන් මේකෙන් සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට ඉස්සරනම් තනියම තමන්ගේ පක්ෂෙන් තරඟ කරලා ගොඩ ගන්න පුළුවන්. දැන් උදාහරණයක් 1977 ජයන්ත ජයවර්ධන ආණ්ඩුව. 1970 සිරිම බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව. ඒත් එක්කම 1994 වෙනකොට නම් පොඩ්ඩක් වෙනස් වෙලා තිබුණා. නමුත් තනියම කණ්ඩායමක් හැටියට පක්ෂයක් හැටියට එන්න පුළුවන්කම තිබුණා. ජනාධිපතිවරණයට දිනන්න තිබුණා. නමුත් දැන් එන්න එන්න තනි පක්ෂවලට තියෙන බලය හීන වෙමින් පාවෙන ඡන්දදායකයන් නිදහස් මතධාරීන් සහ ඒ මොහොතේ තීරණ ගන්න පිරිස් ඒත් එක්කම අලුත් ඡන්දදායකයන් ගොඩ වැඩි වෙනවා. මේ නිසා දේශපාලන පක්ෂවලට ලොකු අභියෝගයක් තිබෙනවා. ඒක තමයි අර සම්ප්‍රදායික දේශපාලන පොරොන්දු මතම යන්න බෑ. ඒක හොඳටම පේනවා අපිට 1994 දී එවැනි පොරොන්දු මත තමයි ජනාධිපතිවරණය කෙලවර වුණේ. ඒ කිව්වේ එකක් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන සටන් පාඩේ. ඒ වගේම අපි දුටුවා මේක 2005 දිත් මේ වගේ සටන් පාඨයකට ආවා. ඒ සටන් පාඨ ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ වල විවිධ ආකාරයේ ඡන්ද පොරොන්දු සහ සටන් පාඨ වලට ගියා. දැන් ඊට එහා ගිහිල්ලා මිනිස්සු හිතනවායි කියලා අපිට දැනෙනවා. ඒ තමයි දැන් මේ ජනාධිපතිවරණ උදාහරණයකට ගන්නකො. මේ ජනාධිපතිවරණයේදී තාමත් පැහැදිලිව තීරණාත්මක කාරණා දෙක තුනක් තිබුණා. එකක් තමයි රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව. මොකද ඒක හිතන්න හේතුව අර පාස්කිරිත සිදුවීමත් එක්ක යම් ආකාරයක මිනිස්සු අතර කුතුහලයක් එන්න පටන් ගත්තා. අපි ගැන බලන්න, අපේ ආරක්ෂාව සලසන්න කවුරුන් හෝ වග කියන්න ඕන කියලා. ඇත්තටම ඒ වගකීම සහ වගවීම කියන එක ගිලිහුණා පෞගේ කාලේ අපි පිළිගන්න ඕනේ. ඒ නිසා මිනිස්සු ජාතික ආරක්ෂාව කියන මාතෘකාවට නිසි වගකීමක් දෙන බව පේනවා. ඒ කියන්නේ හරියට ඒ ගැන හිතනවායි කියලා. කියන්නේ අපිව රැක බලා ගන්න කවුද කියන එක, රට වෙනුවෙන් ආරක්ෂාව දෙන්නේ කවුද කියන එක පළවෙනි කාරණය. දෙක තමයි මම දුටුවේ කාරණේ මේ රටේ මේ යම් ආකාරයක කාටද පුළුවන් ස්ථාවර දේශපාලනයක් ගොඩනගන්න. මොකද ඒකත් ඇත්තටම පහුගිය අත්දැකීම අනුව. ඒ කිව්වේ හැල හැප්පිලි තියෙන රණ්ඩු සරුවල් වෙන දේශපාලනයක් නෙවෙයි, ස්ථාවරව නායකයෙක් ඉන්න ඕනේ. ඒ වගේම ස්ථාවරව ආණ්ඩුවක් හැදෙන්න ඕනේ. ඒක මිනිස්සු බලාපොරොත්තු වෙන බව හැඟීම් වලින් කතා බහින් තේරෙනවා. තුන් වෙනවා කාටද වැඩපිළිවෙලක් තියෙන්නේ. මිනිස්සු දැන් ඉස්සර වගේ කෙටි කාලීන දේවල්ම නෙවෙයි කවරට ජාතික වැඩපිළිවෙලක් තියෙන කියලා හිතනවයි කියලා අපිට තේරෙන දෙයක්. ඉතින් මේ වගේ කාරණා මත තමයි මේ ඡන්දය ජනාධිපතිවරණය සම්පූර්ණයෙන්ම හැසිරුනේ. මම දුටුවා ප්‍රතිපත්ති ප්‍රකාශන. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන අස්සේ වේදිකාවේ ඡන්ද පොරොන්දු ගැන කතා ගියා. හැබැයි ඒවා සම්ප්‍රදායිකව හැසිරෙන දේවල්. හැබැයි තීරණාත්මකම සාධක දෙක මම දුටුවේ මෙන්න මේ මූලික කාරණා කිපේ විතරයි. එතකොට දැන් අනාගතයේදී නම් මට හිතනවා මේක මීටත් වඩා වෙනස් වෙයි. මොකද දැන් තාමත් සුවිශේෂ බලයක් සමාජ මාධ්‍ය ජාලාවලට හිමි වෙලා තිබෙනවා. ලංකාවේ පළවෙනි වතාවට වෙන්නේ නැති මම මේ ඡන්ද ව්‍යාපාරයේ ටිකක් බැරෑරුම් කොටසකට සම්බන්ධ වෙලා හිටියට මම දුටුවා ලංකාවේ පළවෙනි වතාවට දැන් අර ඇඩ්වර්ටයිසින් කියන්නේ ප්‍රචාරාත්මක වැඩපිළිවෙලේදී තනක් තිබුණේ ඉස්සරලා කාලේ මම හිතන්නේ පත්තරවලට ගුවන් විදුලියට. ඊට පස්සේ පත්තර ගුවන් විදුලි සහ රූපවාහිනී කියලා කැලලක් ආවා. ඊට අමතරව පෝස්ටර්ස් අර වෙනත් වූ ප්‍රචාර දැන් අලුත්ම තීරුවක් ඇවිල්ලා තියෙනවා සමාජ මාධ්‍ය ජාලය කියලා. එතන ප්‍රචාරක පවා බලවත් වෙලා තිබෙනවා සමාජ මාධ්‍ය ජාලයේ එක පැත්තකින්. ඊළඟට මම දැනගත්ත කාරණා තමයි සමහර මාධ්‍ය ජාලාවන් සහ විශ්ලේෂකින් පෙන්ලා දුන්නා ලංකාවේ ඡන්දදායකයන්ගේ 40% සමාජ මාධ්‍ය ජාලාවල හැසිරෙනවා කියලා. ඒ කියන්නේ එක්කෝ Facebook එකේ ඉන්නවා, එහෙම නැත්නම් ඒ ආශ්‍රිත සම්බන්ධකම් තියෙනවා. එතකොට මේක ලොකු බලයක්. මම හිතන්නේ ඊළඟ මැතිවරණ වලදී විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලය කියන අංශය තවත් බලවත් වෙයි. එතකොට මිනිසුන්ට හැම විටම යමක් දැනෙනවා. හැම විටම යමක් සංනිවේදනය කරන්න පුළුවන්. ඒ නිසා දේශපාලනටත් ලේසි වෙන්නේ නැහැ. මොකද දැන් වැරද්දක් කරුවත් පටගාලා
පින්තූරයක් කරගෙන හෑන්ඩ් ෆෝන් එකෙන් හරි මේ සමාජ මාධ්‍ය ජාලාවට උදාහරණයක් මම දැකලා තිබෙනවා. ඒත් ඒ නිසා ඒක සමාජයේ විනයානුකූල කරන්නත් හරි හොඳයි. හැබැයි සමාජ මාධ්‍ය භාවිතා කරන ක්‍රමවේදයේ ප්‍රශ්න තිබෙනවා. සමහර මේක අවභාවිතා කරන හැටි, සමහර මේවා වගකීමකින් තොරව ක්‍රියා කරන හැටි එහෙම තියෙනවා. නමුත් මම කියන්නේ ඒ ශක්තිමත් භාවයකුත් අනිත් පැත්තෙන් ගොඩනගෙනවා මිනිසුන්ට හොර කරන්න, බොරු කරන්න, වංචා කරන්න සහ දූෂණයට ඉඩ එන්න එන්න සමාජ මාධ්‍ය ජාලාවේ ශක්තිමත් වීම හරහා අඩු වෙනවායි කියලා මට පේනවා. ඒක හොඳ දෙයක්. හැබැයි හොඳ විදියට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අනාගතේ මට පේන්නේ මේ වතාවේ ඡන්දදායකයන් ලක්ෂ 40ක් විතර ඡන්දේ ප්‍රකාශ කරන්නේ නිශ්චිතව නිගමනයක ඉඳලා නෙවෙයි. ඒ අපේක්ෂකයා දිහා බලලා අපේක්ෂකයාගේ හැසිරීම, ප්‍රතිපත්ති, ඔහුගේ වැඩපිළිවෙල, දර්ශනය සහ අතීතේ මේ කාරණා සියල්ල සංකලනය කරලා අදහස් ප්‍රකාශ කරයි. දැන් මේ පැවැත්වෙන ජනාධිපතිවරණය දිහා බලන්නකෝ. මේ ජනාධිපතිවරණයේදීත් මම දුටුව වැදගත්ම කාරණේ තමයි දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියාවල තරමක් අඩු වීමක් තිබෙනවා. හැබැයි ඒකට හේතුවක් වුණා මැතිවරණය පිළිබඳව නීති රීති ශක්තිමත් වීම සහ මැතිවරණ කොමිස සභාදී ඒමෙන් ඇඟිලි ගැහිීමට බාහිර බලපෑම් කිරීමට තිබෙන ඉඩකඩත් අඩුයි. ඒ නිසා දැන් අද පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන හිතන්නකෝ. මේ ජනාධිපතිවරණයත් ඉස්සරට වඩා ප්‍රචණ්ඩත්වයේ අඩු වෙලා තිබුණා. නැත්තටම නැති වෙලා නෙවෙයි, බලපෑම් කිරීම තියෙනවා. තවත් මම හිතන්නේ මේක ස්වාධීන කරන්න ඕනේ. මගේ යෝජනාව නම් මැතිවරණ මම දැක්ක මාධ්‍යක පළවලා තියෙන මැතිවරණ වලට වියදම් කරන මුදල් ගැන ඒවා කොහෙන්ද ලැබුණේ කියලා එහෙම අහලා ප්‍රශ්න තිබුණා. කො සමාජ මාධ්‍ය ජාලාවත් ඔක ප්‍රශ්න කරනවා. ඉතින් මම හිතනවා අනාගතයේදී නිර්මාණය වූ වැදගත්ම තැනක් තමයි මැතිවරණ කොමිසම් සභාව හෝ ඊට අදාළ නීතිගත කරන ආයතනයක් පිහිට වෙන්න ඕනේ. මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරපුවාම ඒ ප්‍රකාශන පිළිබඳව ඇගෙීමකට ලක් කරන. ඒ කියන්නේ ඡන්ද පොරොන්දු කියන ඒවා මේකේ දාපුවම ප්‍රතිපත්ති ප්‍රකාශනේ සැබෑ ලෙසම මේවා ඉටු කරන්න පුළුවන්ද? මේවට කොච්චර වියදම් වෙනවද? ඒවා අපේ ආර්ථිකයට දරන්න පුළුවන්ද? අපිට එහෙම ආදායම් තියනවද කියලා තක්සේරු කරන ආයතනය. ඒක නීතිගත කරන්න කියලා මම කියන්නේ. එවැනි නීතිගත කිරීමක් කරනවා නම් ඒක සමාජයට ඉතාමත් ප්‍රතිඵලදායකයි. ඒ කිව්වේ අපේක්ෂකයෙකුට අවිල බොරු කියන්න බෑ. අපේක්ෂකයෙකුට මහජනයා රවට්ටන දේවල් වේදිකාව ඇතුළේ කියනවා. මොකද එයා කිව්වොත් ඒ කියන්නේ මැතිවරණ කොමිස සභාවේ තියෙන මේ පිළිබඳව බලන නීතිමය අංශය පැහැදිලි ප්‍රකාශයක් කළා. එය කළ නොහැකි කියලා උන්ට කියන්න පුළුවන්. ඒකේ තවදුරටත් ඡන්දදායකයව යම් ආකාරයක ශක්තිමත් කිරීමක් එයි සිදුනක්. දෙක තමයි ඔබ කිව්වා මහා දිග ඡන්ද පත්‍රිකාවක් මෙසේ ලැබිලා තිබුණා කියලා. ඇත්තටම ඔව්. මමත් හිතනවා ඒක යම් ආකාරයක සීමා කරන්න ඕන කියලා. ආවට ගියාට පක්ෂයක් ලියාපදිංචි කර පමණින් ජනාධිපති අපේක්ෂකයක් කියලා අප බැඳලා ඉදිරිපත් වෙන්න පුළුවන්. බොහෝ අපේක්ෂක ඉදිරිපත් කරන්නේ ඩමි අපේක්ෂකවනේ. ඇත්ත කතාව. ඒක තවත් අපේක්ෂකට උදව් කරන්න. ඒක මම දුටුවා. දෙපැත්තම තියෙනවා. ඇත්තටම මම බාර ගන්නවා ඒක. නමුත් දෙපැත්තම තිබුණා. ඇයි ඒ? පුංචි ඉඩකඩක් නිර්මාණය වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක් වුණත් ස්වාධීනව තරඟ කරන්න පුළුවන්. අනිත් පැත්තට දේශපාලන පක්ෂයක සමාජිකයෙක් වුණොත් නැත්නම් දේශපාලන පක්ෂයක ලියාපදිංචි පක්ෂයකට ඡන්දය ඉල්ලන්න පුළුවන්. ඒත් එක්කම තුන්වෙනුව එහෙම නැත්තම් මිලදී ගැනීම හරහා මම දැක්ක මේ ඡන්දෙදී විශාල වශයෙන් ලියාපදිංචි පක්ෂයක් ලියාපදිංචි කළ විකුණනේ. ඒකත් හරි බහැනකයි. ඒ නිසා මේ සියල්ල යම් ආකාරයක අනාගතයේ නීති හදලා පරිවර්තනය වීමකට උන සමාජයේ පිරිසිදු කරන්න නම් ඒ පියවර ගන්නාම ගත යුතුයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවලට තියෙන ස්ථාවර ශක්තිමත්භාවය එන මැතිවරණදී ඊට වඩා ගොඩක් ඉහළයි. විවිධාකාර දේවල් සමග තාක්ෂණයත් එක්ක සහ මේ ගත වෙන්නා වූ කාලයත් එක්ක ටිකෙන් ටික යාවත් කාලන වෙමින් මේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රම, ඒ වගේම මේ මැතිවරණ පැවැත්වෙන ආකාරය ඕනෑම විදිහකින් ප්‍රශ්නයක් නැහැ. සමාජයේ ප්‍රගමන උදෙසා ඕනෑම දෙයක් සිද්ධ වෙනවා නම් යහපත් ලෙස පාවිච්චි කරන්නට පුළුවන් ඕනෑම මාධ්‍යයක්. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්, ඒ වගේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී තිස්ස අත්තනායක මහත්මයා සමග පැවැත්වෙන මේ සාකච්ඡාවත් එක්ක අපි එකතු වෙන්නේ. අපි කලින් කතා බහ කරා පක්ෂයක කොහොමද මේ අලුතෙන් ගෙන ඡන්ද අපි පක්ෂයක් වෙනුවෙන් පරිස්සම් කරගන්නේ සහ ඒ සම්බන්ධයෙන් දේශපාලන සම්බන්ධයෙන් බලාපොරොත්තුව දෙන්නේ කොහොමද මේ අලුතෙන් එන අලුත් පුරවැසියන්ට කියලා, මේ තරුණ පිරිසට කියලා. ඕකේම එක්තරා විදිහක දිගුවක් විදිහට මම මෙහෙම දෙයක් අහන්න කැමතියි ඊරි සත්නාග මහත්මයා. දැන් අපි දියුණුවයි කියලා සලකන රටක් ගත්තොත් එහෙම ඒ රටක අපි මොන පක්ෂයක මොන පුද්ගලයෙක් බලයට පත් වුණත් මොන වගේ ඔවුන් අදාළ පක්ෂයක් බලයට පත් වුණත් ඒ රටට පොදු ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ වගේ මේ රටට පොදු ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව මොන පක්ෂයේ පත් වුණත් දිගින් දිගටම පවත්වාගෙන යනවා. නමුත් ලංකාවේ අවුරුදු ගණනාවක් තිස්සේ අපි දකින්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අධ්‍යාපනය ගත්තොත් එහෙම
අපි විෂය නිර්දේශ ඒ එනේන ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙනවා. එතකොට ඒ තියෙන විෂය කරුණු ඒත් ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරුනවා. අලුතින් පෙළපොත් මුද්‍රණය කරනවා. ඒ වගේ දේවල් කියන්නේ කරුණු අප්ඩේට් වෙන්න ඕන බව ඇත්ත. නමුත් සමහර වෙලාවට මේ යන ව්‍යුහය වෙනස් වෙනවා. ඒකට හේතුව විදිහට සමහරට පේන්නේ තමන්ගේ නම, ඒ කියන්නේ මේ අදාළ ආණ්ඩුවේදී මම විසින් මේ දේ කරා කියන දේ පෙන්වන්න තියෙන උමනාව කියන එක පේන්න තියෙනවා. මේ විදිහට විවිධාකාර දේවල් එකතු වෙමින් සහ අඩු වැඩි වෙමින් යනකොට මේ තියෙන මේ ප්‍රහේලිකාත්මක තත්ත්වයත් එක්ක අපිට හරි විධිමත් අධ්‍යාපන ක්‍රමයක් නැහැ. එතකොට විධිමත් ආර්ථික රටාවක් නැහැ. විධිමත් ව්‍යාපාර ක්‍රම නැති ඔය විදිහ විවිධාකාර ගැටලු ප්‍රමාණයකට මේ රට මුහුණ දෙමින් පවතිනවා. අපි කොහොමද මොන පක්ෂයක මොන පුද්ගලයෙක් බලයට පත් වුණත්, ඒ කියන්නේ රට කරවන පිරිස මොනතරම් වෙනස් වුණත් රට වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අපිට තාමත් හදන්න බැරි වෙලා තියෙන ඇයි සහ ඒ දේ දැන්වත් අපි පටන් ගත්තොත්, මොකද දැන් මේ තවත් ඉදිරියට තවත් අපි දින දර්ශනයක් විදිහට ගත්තත් මේක 2020 කියලා කියන්නේ 2019 2020 කියලා කියන්නේ එක සම්දිස්ථානය. මෙතන ඉදිරියට තිබෙන දශකයේ සම්බන්ධයෙන් අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. සහ වෙනදාට වඩා දිගින් දිගටම අප්ඩේට් වෙවි යන මේ කාලව කවුනක් ඉස්සරහට එන්නේ. අපි කොහොමද ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා, අපේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා රට ඉදිරියට ගෙනියන්න ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ගමන් කරන්නේ කොහොමද? සහ ඒකට තියෙන වැඩපිළිවෙල මොන වගේද සැකසෙන්න යුත්තේ? ඇත්තටම ඔබ සඳහන් කරපු කාරණයට එනකොට පූර්වකාවක් හැටියට මට කියන්න ඕනකමක් තියෙනවා. අපේ රටේ 2000න් පස්සේ ජාතික ප්‍රතිපත්තීන් කියන කාරණය පස්සකට තියලා අපි නොයෙක් විට විටින් විට එන එන නායකයන්ගේ එන එන පක්ෂවල උවමනාව අනුව ඒ නායකයන්ගේ අදහස් උදහස් අනුව යම් යම් ආකාරයකට ක්‍රියා කළා මිස දිගු කාලීන නැත්නම් මධ්‍යන කාලීන සහ කෙටි කාලීන කියන සැලසුම් තුන ඔස්සේ ගියේ නැහැ. ඒක අපි සම්ප්‍රදායකට දැන් සිද්ධ වෙන්නේ ඒක. ඒක හරි වැරදි. මම දකිනවා ලෝකේ දිනු වෙච්ච රටවල් සහ අපි පහු කරන කී රටවල් හැම එකක්ම යම් ආකාරයක ස්ථාවර දේශපාලනයක්, ස්ථාවර ප්‍රතිපත්ති සහ ස්ථාවර වැඩපිළිවෙලක් මේ සියල්ල එක තමයි ඉස්සරහට ගිහලා තියෙන්නේ. දැන් අපේ අසල්වැසි රට ඉන්දියාව, ඉන්දියාව වුණත් ආණ්ඩු වෙනස් වෙනවා. වරින් වර අගමැතිවරු, මන්ත්‍රීවරු, අමාත්‍යවරු වෙනස් වෙනවා. හැබැයි ඒ මොකක් වෙනස් වුණත් ඉන්දියාව අනුකම්පනය කරන ජාතික ප්‍රතිපත්තීන් ටික එකයි. ඒක තමයි අපිට ලබා ගන්න තියෙන ලොකුම ආදර්ශය. හැබැයි අපේ රටටත් මෙවැනි දේ ගේන්න සහ මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න අවකාශයක් ලැබුණු අවස්ථාවල් බොහෝමයක් තිබුණා. මම එකක් දකිනවා 1970 සිරිමා බණ්ඩාරනායක මැතිනියට ලැබිච්ච 3-2 බලය. ඊට පස්සේ මට මතකයි 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ලැබිච්ච 6-5 බලය. ඒත් එක්කම ඒ අවස්ථාවල් දෙකම අපි හරි විදිහට ප්‍රයෝජනට අරගෙන රටට ස්ථාවර ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරන්න තිබුණු අවකාශය මගහැරලා දේශපාලන න්‍යාය පත්‍රවලට වැඩ කරා. ඒකේ වක්කීම අපිම ගන්න ඕනේ. ඒක වැරදි ඒ ක්‍රියාමාර්ගයේ නොගැනීම නිසා රටට යම් ආකාරයක ප්‍රතිපත්තීන් වලට එළඹෙන්න තිබුණු අවකාශය අපි මගහැරුණා. ඊළඟට මම දකිනවා ඔබ සඳහන් කරා වගේ මෑත කාලේ ඔබට මතක ඇති 2004 සුනාමිය. සුනාමිය ආවහම මෙරටේ පමණක් නෙමෙයි ලෝකෙම අපි දිහා බැලුවා. අනුකම්පාවෙන් බැලුවා. අපේ විනාශ වෙච්ච දේවල් ගොඩනගන්න කොන්දේසි විරහිතව අපිට උදව් කරන්න ඉදිරිපත් වුණා. ඒ වගේ ලෝකේ අනුකම්පාව නිසා අපිට තිබුණු ඒ යම් යම් භෞතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න හොඳ ආධාර ලැබෙන්න පටන් ගත්තා. හැබැයි අවාසනාවට ඒක කළමනාකරණය කළේ නැහැ. මම හිතනවා ඒ වගේම ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න තිබුණු ඒ අවස්ථාව මගහැරුණා. මොකද සුනාමි නිසා හැමෝම එකට එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. ඒක චන්දකපුමාර්තුංග මහත්මියගේ ආණ්ඩු කාලේ වුණේ. නමුත් ඒකෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ. දෙවෙනි අවස්ථාව මම දකින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාල සීමාව. ඔහු ඔබට මතක ඇති 2009 යුද්ධෙන් පස්සේ ඔහුට ජනාධිපතිවරයා හැටියට ඊළඟ ජනාධිපතිවරයෙන් 2010 පත් වුණේ. මේ රටේ ජනතාවගෙන් බහුතරය නිකන් හදවත ගලවලා අතට දුන්නා වගේ වැඩක් වුණේ. ඒ කියන්නේ යුද්ධේ තිබුණු ඒ දේවල් එක්ක මිනිස්සු හිතට අරගෙන යුද්ධ මානසිකත්වයක් ඔළුවේ තියාගෙන වීරයා හැටියට සලකලා, ඒ කියන්නේ එතුමා රජෙක්නේ, වීරයෙක් හැටියට සලකලා එතුමාට ඡන්දය ප්‍රකාශ කළා. ඔහුට ලැබුණා 3-2 බලයක්. හැබැයි ඒ අවස්ථාව ප්‍රයෝජන කරගෙන අලුත් ජාතික වැඩපිළිවෙලකට හෝ ප්‍රතිපත්තියකට ගියේ නැහැ. අඩු ගානේ මම විශ්වාස කරනවා එතුමා ගියා නම් නීති ආධිපත්‍ය යම් ආකාරයක ශක්තිමත් කරන වැඩපිළිවෙලකට. ඒ වගේම අවශ්‍ය නීති රීති සහ අනපනත් ටික පොදුවේ එතුමාට වාසි වෙන්නේ නෙමෙයි. 18 වෙනි විවස්ථාව ගැනලා එතුමා නැවත තරම් කරන්න නීති රීති ගලාපු එක නෙමෙයි. මම කියන්නේ රටේ පොදුවේ නීති රීති ටික හදන්න තිබුණා. ඒ අවස්ථාව මගහැරියා. ඒ වගේම මම හිතනවා අර රටේ දූෂණය, ඒ වගේම වංචාව, හොරකම් පිළිබඳ බරපතල චෝදනා ඒ සමයේ ඇති වෙන්න පටන් ගත්තා.
ඒවටික මඟහැර ගත්තනම් මං හිතනවා විශ්වාසනීය ලෙස ඒ ගමන තවදුරටත් යන්න තිබුණා. ඒකත් අපේ අවස්ථාවක් අපේ ඇතැරිච්ච. ඊට පස්සේ මෑත කාලේ දැක්ක එක දෙයක් තමයි මේ 2015 ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණයේදීත් ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු න්‍යාය පත්‍රයේ මිනිස්සු කල්පනා කරේ මේ නිකම් වේදිකාවේ කියන ඡන්ද පොරොන්දු නෙමෙයි. එහෙම නැත්නම් පරිප්පු ටිකට සීනි ටිකට නැත්නම් පාන් රාත්‍රවලට ඡන්ද දුන කාලෙකුත් නෙමෙයි. මිනිස්සු හිතුව අලුත් යමක් වෙන්න ඕනේ. ඒක තමයි අපිට ඕනේ අලුතෙන් පරණ දේවල් නොවන වැඩපිළිවෙලක් හදන්න. ඒකට නීති රීති හදන්න. ඒත් එක්කම ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට ආණ්ඩුවක් හැටියට මේ සියල්ල හසුරුවයි කියලා බලාපොරොත්තු වුණා. හැබැයි අවාසනාවට ඒකත් මගහැරුණා. මොකද එතෙන්දී ලැබුණේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයක් අතට. ඒ කිව්වේ ලෝකෙම යම් විදිහක බලාගෙන හිටිය මේ දේශපාලන පරිවර්තනත් එක්ක හරි මාර්ගයට ලංකාව ගන්න උදව් කරනවා වගේ හැඟීමකින්. හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒතකොට අපි අවස්ථාවල් ගණනාවක් අපිට ලැබිච්ච මේ අවස්ථාවල් ප්‍රයෝජනට අරගෙන නැහැ. ඒතකොට අපි ඇත්තටම මේ තත්ත්වයට වැටලා තිබෙන්නේ අපේ සමහර අවස්ථාවල් ගත යුතු තීන්දුව නොගැනීම, අපිට ජාතික වැඩපිළිවෙලක් පිළිබඳ අපේ නායකයෝ නොසිටීම සහ ඒවා හිතාමතාම හෝ නොහිතා හෝ ඒවට අවධානය යොමු නොවීම නිසා තමයි අපිට මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වුණේ. මම හිතනවා දැන් නැවත හිතන්න ඕන කාලයකට ඇවිල්ලා. මම තීරණාත්මක දත්ත අද දවසේ මේ ජනාධිපතිවරණය ගත්තොත් මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් එක්ක මිනිස්සු ප්‍රාර්ථනා කරන දෙයක් තියෙනවා. ඒක මට හොඳටම පැහැදිලියි. ඉස්සර වගේ මම ඒකයි කිව්වේ අර සීනි ටිකට පරිප්පු ටිකට පාන් රාත්‍රවල නෙවෙයි. ඉන් එහා ගිහලා හිතන මහජන කොට්ටාසයක් ඇවිල්ලා තිබෙනවා. තරුණයෝ කොට්ටාසයක් ඇවිල්ලා ඒ මිනිස්සු හිතනවා රට ගැන කියන එක පළවෙනි දේ. ඒකයි කියන්නේ රට පළමුව දෙවනුව දේශපාලනය කියලා. එතකොට දැන් ඒ නිසා මේ අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට තිබෙන ලොකුම වගකීම තමයි මේ රට නිසි ලෙස හසුරවන ජාතික වැඩපිළිවෙලක් පළමුව ක්‍රියාත්මක කිරීම. ඒ කිව්වේ ඔහුට තියෙනවා නීති ආධිපත්‍ය කාට සාධාරණ විදියට සකස් කරන එක. ඒ වගේ මම හිතනවා නොවෙනස් වෙන ප්‍රතිපත්තින් වලට යා යුතුව තිබෙනවා. එතකොට ඒ කියන්නේ අන්තක පළවෙනි වැරද්ද අපි කරන්නේ අපි හැම දෙයක්ම කරන්නේ මාසෙ මාසෙ ජීවත් වෙන. එහෙම නෙවෙයි වෙන්න ඕනේ. අපි හදන්න ඕනේ අවුරුදු 10ක් 15ක් ඉස්සරහට අපේ ජාතික වැඩපිළිවෙලක්. ඒ කියන්නේ හැම දෙයකටම අධ්‍යාපනයට වෙන්න පුළුවන්, සෞඛ්‍යයට වෙන්න පුළුවන්, ආර්ථිකයට වෙන්න පුළුවන්, ප්‍රවාහණයට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් විදිහක දේවල් වලට වෙන්න පුළුවන්. අපි හැම දෙයක්ම තියෙනවා ජාතික වැඩ. කොහෙද අපේ ජාතික වැඩපිළිවෙල? ඔබ හොඳට බලන්න. ගමක පාරක නෙවෙයි මම කියන්නේ. මුගක් වෙලාවට මේ ප්‍රධාන පාරවල් හදනවා. පාර ලස්සනට කාපට් කරගෙන යනවා. මාසෙකට පස්සේ ජල සම්පාදන මණ්ඩලය විල හාරගෙන යනවා. ඊට පස්සේ ඒක වහලා ආයෙත් අර පැච් එක හදනකොට ඊළඟට විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මේක හාරනවා. සමහර තැන්වල ඔබ දකින්නේ මේ පළාතෙත් මම දැක්ක පහුගිය කාලේ හාරගෙන යනවා ලයිට් වයර් හදින්න, කරන්ට් වයර් හදින්න විදුලි බල මණ්ඩලය. දැන් කොහෙද අපේ ආයතන හතර එක උනත් ජාතික සැලසුමක්? අඩු ගන්න අවුරුදු 10ක් අපි මෙන්න මේ විදිහට මේක වැඩ කරන. එහෙනම් 10කට සැලසුම් කරපු එකඟතාවයක්. ඉතින් ආණ්ඩුවේ ආයතන අතරත් එවැනි එකඟතාවයක් නැහැ. මේක බරපතල වරදක්. මම හිතනවා මේක නිවැරදි වෙන්න ඕන කියලා. ඒක අලුත් ජනාධිපතිවරයාට තියෙන මූලිකම වගකීම තමයි ඔහු එතන වාඩි වෙලා කළ යුතුව තිබෙන්නේ පුජ්‍යලික ඔහු නැත්තම් වෙනත් වූ කාරණා සාධක කරගෙන ඒ වගේ කෙටි කාලීන අදහස් උදහස් අනුව වැඩ කරන එක නෙවෙයි. ඉදිරිය ගැන හිතලා ජාතික වැඩපිළිවෙළ ප්‍රවේශ වෙන එක. ඉතින් ඒක තාමත් සුවිශේෂ අවශ්‍යතාවයක් මේ වෙලාවේ. මොකද එහෙම නැත්තම් අපිට ආයෙත් කියන්න වෙන අපි දියුණු වෙමින් පවතින රටක් කියලා. මොකද වහලා ඇති මම ඉස්කෝලේ යනකොටත් අපේ රට ගැන කිව්වේ උගන්වන්නේ අපිට අපි ශ්‍රී ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්. ඔබේ කාලෙත් එක කියන්නේ නැති. අපේ දරුවන්ගේ කාලෙත් දැන් ඒකම කියනවා. ඉතින් අපි තවත් අවුරුදු කීයක් දියුණු වෙමින් පවතින රටක් එක කීක ඉන්න අපේ පිටපස්සෙන් ඉති රටවල් අපි පහු කරගෙන යනවා. මේක තේරුම් ගන්න ඕන නායකයෝ. මම හිතනවා රටට වෙනුවෙන් කැප වෙන ජාතික වැඩපිළිවෙලක් සහ වුවමනාවක් නායකයෙකුට තියෙනවා. මේ පත්වන ජනාධිපතිවරයාගේ තියෙන පළවෙනි දේ තමයි ඔහුට තියෙන ඕන වැඩපිළිවෙලක්, ඔහුට තියෙන ඕන හැඟීමක්, ඔහුට තියෙන ඕන කැපවීමක්. මේ තුන තමයි මිනිස්සු අපේක්ෂා කරන්නේ. ඉතින් ඒක නිසා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය අපි කාටවත් දැනෙනවා. ඒක ඉතාමත් ඉක්මනින් කරන්න ඕනේ. මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා කරන්න තියෙන්නේ අපි දේශපාලනයේ පැත්තකින් තියලා මේ සියල්ලට අනාගත වැඩපිළිවෙලක් අවුරුදු 15ක් 20ක් ඉස්සරහට හදලා ඊට පස්සේ දේශපාලනය කරන්න. ඒක ඊට පස්සේ ඒක ඇතුලේ තමන්ගේ අදහස් සුදහස් ප්‍රකාශ කරලා මිනිසුන්ගේ කැමැත්ත ගන්න. ඒ නමුත් රටට තියෙන එක දෙයක්. අපි මොකද කරන්නේ? ඒතර මේ වැඩපිළිවෙල කාගෙත් එකයි. හැබැයි ඒක මෙහෙමන පුජ්‍යලයා වරින් වර වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඉඩ තියෙනවා. හැබැයි මොකද්ද කරන්න කියන එක මිනිස්සු දැනගෙන ඉන්න ඕනේ. එතෙන් රට ගෙනාවේ නැත්තම් අපි ලොකු අනතුරකටපත් වෙනවා. මේ ගත කරපු මෑත ඉතිහාසයේදී හැම දශකයකදීම අපිට බොහොම දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම.
අපි හිතුවා එකන් දෙදස් කොළහය සිට දෙදස් විස්ස දක්වා කාලයවත් ගත්තොත් අපිට සමහට ඒදේ එහෙම තත්ත්වය කර නොයා මක්කන ස්වාහිපත් නැතුව ස්වභාගපත් නැතුව එවන් වූ තත්ත්වයක් උද්ගත වනොතින් කියන දේට දෙදස් එකහ දෙදස් විස්ස කාලේ අපිට ඒකෙන් බැහැර කරන්න පුළුවන් කියලා හිතුවා. නමුත් මේ අවුරුද්ද අපි අප්‍රේල්වලදී බොහොම අනපේක්ෂිත අවාසනාවන්ත ඛේදවාචකයකට මුහුණ දුන්නා. මේ විදිහට මේ සිද්ධ වුණාම විවිධාකාර දේවල් එක්ක ස්වභාවිකවපත් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් එක්තරා විවිධාකාර පාර්ශවවල අත්නොමතික ක්‍රියා නිසා වෙන්න පුළුවන්. මේ විදිහට තිබිච්ච මේ සිද්ධ වුණා වූ සිදුවීම් එක්ක අර කලින් කිව්වත් වගේ ජාත්‍යන්තරයේ අවධානය අපිට හම්බ වෙන්න ගන්නවා. ඒකත් එක්ක ජාත්‍යන්තරයේ අනුකම්පාවත් අපිට ලැබෙන්න ගන්නවා. ඒ ඔස්සේ සමහර විට තිබෙන්නා වූ ලෝක සංවිධාන වලින් අපිට ආධාරත් ලැබෙන්න ගන්නවා. දැන් පේන්න තියෙනවා තිසරත්නාග මහත්මයා, ඒ කියන්නේ ලංකාව ටිකෙන් ටික ආධාර මත යැපෙන රටක් බවට පත් වෙනවා. අපිට ස්වාධීන රාජ්‍යයක් විදිහට නැගිටින්න බැරිද? අපි දකිනවා අනිත් රටවල්ලත් ඕන තරම් ප්‍රශ්න එනවා. දැන් ජපානයේ ලෝක කුසලන් රග්බි තරගාවලිය පැවැත්වෙද්දී බොහොම දරුණු කාලවුණු තත්වයකට උන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් කොහොම හරි උන් එකෙන් තමන්ගේ රටේ කීර්තිනාමයට හානියක් නොවෙන්න, ඒ ක්‍රීඩකයන්ට ප්‍රශ්නයක් නොවෙන්න, සහය සමස්ත කාර්යයට ප්‍රශ්නයක් නොවෙන්න උන් ලස්සන්ට ඒ වැඩේ නිමා කළා. අපිට මොකක් හරි දෙයක් ඒ විදිහ දෙයක් આવොත් මුළු රටම එකපාර අකර්මණ්‍ය වෙනවා. ගම් වතුරක් આવොත් අපි රත්නපුරයේ ගම් වතුර වැඩි වුණොත්, ගාල්ල මාතර ගම් වතුර වැඩි වුණොත් එහෙම මුළු රටම අකර්මණ්‍ය වෙනවා. අපිට නැද්ද මේ විදිහේ අපිට කියන්නේ ආධාර මත නොයැපෙන අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවම අපිට ස්වාධීන නැගිටින්න පුළුවන් රාජ්‍යයක් බවට පත් කරන්න බැරිද? මොකද වර කිලෝමීටර් 65600 ඒ තියෙන. අපිට වැඩිය බොහොම දැවැන්ත භූමි ප්‍රමාණයක් තියෙන රටවල් ඉතාම ස්ථාවරව ඉතාම විධිමත්ව පවත්වාගෙන යනවා. මම හිතන්නේ ජාත්‍යන්තර ප්‍රශ්න කරනවා ඇති මේ මිනිස්සුන්ට ඇයි මේ පුංචි ඉඩක් හරියට කල්පනාකරණය කරගන්න බැරි වෙලා තියෙන්නේ කියලා. අපිට සිද්ධ වුණා ඒ කියන්නේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගන්න සිද්ධ වුණෙත් ඇත්තම ජනතාවගේම මුදල් එකතු කරලා ගන්න සිද්ධ වුණේ. ප්‍රතිපාදන වෙන් කරගන්න බැරි වුණා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන අතරතුරේදී ඇයි අපි ඒ කියන්නේ තවත් ආධාර මත යැපෙන රටක් වෙනවද නැත්නම් ස්වාධීන රාජ්‍යයක් විදිහට ඇයි අපිට අපේ සන්නාමයේ ලෝකයට ගෙනියන්න බැරි අපේ ශ්‍රී ලංකන් කියන දේ? අපි හරිම කනගාටුදායක තත්ත්වයක තමයි ඔබ සඳහන් කරවගේ ඉන්නේ. ඒකට හේතුව අපි තාමත් යම් ආකාරයක බහල් මානසිකත්වකින් ඉන්නවා කියුවොත් ඒක වැරද්දක් නෑ. දැන් උදාහරණයකට කිව්වොත් දුගීකමින් නැගී සිටින්න ඇයි අපිට සුවස්ථාවේ බැරි? ලෝකේ හුඟක් තැන්වල දුප්පත්කම තුරන් කරන්න, ආර්ථිකය සකස් කරන්න, ආදායම් මාර්ග වැඩි දියුණු කරන්න, ඒ වගේම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සහ මූලික හැඟීම් වෙනුවෙන් සුවස්ථාවේ නැගිටින වැඩපිළිවෙළවල් තිබෙනවා. දැන් ජපානය වගේ රටක ඔබ සඳහන් කරා වගේ ලෝකයේ යුද්ධයෙන් පස්සේ කඩාගෙන වැටලා විනාශ වෙච්ච රට නැවත නැගිට කොහොමද? ආත්ම විශ්වාසය, ධෛර්යය මෙයා පාවිච්චි වුණා. මම කියන්නේ අපිටත් ඒ වගේ ශක්තියක් තියෙන්න ඕනේ. ඒකට ඉතින් නායකත්වය දෙන්න ඕනේ නායකයෝ. ඒකේ වගකීම ඒ හැමදෙනාම බාරගත යුතුයි. නමුත් මම හිතනවා අනාගතයේදී මේ රටේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි හැම වෙලාවෙම ඈත කාලේ කියපු කතාවක් තමයි අපි ණය බරින් මිදි කියලා. ණය උගුලක පැටවිලා. දැන් දේශපාලන වේදිකාවලත් පාර්ලිමේන්තුවේත් මේකනේ පළවෙනි කාරණේ. අපි හැම වෙලාවෙම කියනවා අරගොල්ලෝ ණය ගත්තා ඒවා අපි ගෙවනවා. මේගොල්ලෝ ඇවිල්ලා තේ ණය ගන්නවා අරගෙන කියනවා ඒ ණය ගෙවන්න තමයි අපි මේ ණය ගත්තේ. ඉතින් ඊළඟ කට්ටියත් ඕකම කියයි. අපේ අවසානේ ගිහිල්ලා ඔබ කිව්වා වගේ එක්කෝ ණය මත එක්කෝ ආධාර මත ජීවත් වෙන ජාතියක් බවට අපත් වෙනවා. ඒකෙන් අපි මිදිය යුතුමයි. මොකද්ද අපි මෙහෙට කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ ජනතාවට ඒත්තු ගන්නෙන්න ඕනේ, ඒත්තු ගන්නන්න ඕනේ. අපි තනියම නැගිටින්න පුළුවන් ජාතියක් කියන හැඟීම අපි දෙන්න ඕනේ. උදාහරණයක් ගන්න, දැන් සමෘද්ධි ආධාර දෙනවා. මම දැක්කා සමෘද්ධි ආධාර ලබන පවුල් ප්‍රමාණය 20 ලක්ෂයක් දක්වා වැඩි වෙලා. ඒ කියන්නේ ලංකාවේ මුළු ජනගහණයෙන් කොච්චර ප්‍රමාණයක්ද? විශාල ප්‍රතිශතයක්. එතකොට 20 ලක්ෂයක් දක්වා සමෘද්ධි ආධාර ලබන පවුල් ප්‍රමාණය ලබන අවුරුද්දේ 21 ලක්ෂයක් වෙන්න පුළුවන්ද? එතකොට මොකක්ද අපේ අරමුණ? අපේ අරමුණ මේ රටේ දුප්පත්කමෙන් මුදවා ගැනීමද? තව තව ආධාර දෙදී මිනිස්සු දුප්පත්කමටම හුරු කරමින් රුපියල් 200 300 1000 2000 මේ වගේ යැපෙන මානසිකත්වයක් හදන පිරිසක් බවට පත් වෙනවා. මේකේ වැරද්ද තන්නේ ක්‍රම පාලකයන් අතේ. පාලකයන් මම කිව්වේ කවුරුණත් ඒගොල්ලොන්ට තියෙනවා වැඩපිළිවෙලක් මේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ දසවසරක වැඩපිළිවෙලක්. එක, ඒ දුප්පත්කම හඳුනගෙන ග්‍රාමසේක වශයෙන් වශම ඉතාමත් සුළු පවුල් ප්‍රමාණයක් අරගෙන වාර්ෂිකව මේ පවුල් ප්‍රමාණය අඩු කරනවා. ඒ කියන්නේ අපි හිතමු ග්‍රාමසේක වසම් 14,000. අවුරුද්දකට ඒ වසමකින් ගවල් 10ක් අරගෙන අවුරුද්දකට 140,000ක් මෙරටේ දුප්පත්කමෙන් නැගිටින්න ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ඔවුන කපල දාන එක නෙමෙයි. නැත්නම් දේශපාලන වශයෙන් බලපෑම් කරන එක නෙමෙයි. නෑ, සැබෑ ලෙස දුප්පත් පවුල් 10ක් වසරකට තෝරගෙන එක ග්‍රාමසේක වසමකින් ඔවුන්ට නැගී සිටින්න උදව් කරන්න. ඔවුන් විහිම්ම
ජීවත් වෙන්න පුළුවන් විදිහට මේ යම්කිසි මානසික ශක්තියක් මූල්‍ය ශක්තියක් ඒත් එක්කම උන්ට ආධාර දෙන වැඩපිළිවෙලක් හදාගෙන ඔවුන් වසරකින් යම් ආකාරයක ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් ආදායමක් ගන්න මට්ටමට ගෙනාවා නම් බලන්න වසර 10කින් පවුල් 14,140,000 ගානේ 10ක් පවුල් ලක්ෂ 14ක් ඉවත් වෙනවා නේද? එතකොට මේ වෙනුවෙන් ක්‍රියා කරන්න අමාත්‍යාංශයක් තිබෙනවා. මේ වෙනුවෙන් ක්‍රියා කරන්න දෙපාර්තමේන්තු ගණනාවක් තිබෙනවා. මේ වෙනුවෙන් ක්‍රියා කරන්න හැම වසමකටම නිලධාරියෙක් වගේ ඉන්නවා. මොකද්ද ලබන ප්‍රතිඵලය? ලබන අවුරුද්දේ තවත් ලක්ෂයක් වැඩිපුර සමෘද්ධි වන කෙනා. කොහෙද අපිට ජාතික වැඩපිළිවෙලා? කොහෙද අපි සුවෝත්සාහයෙන් නැගී සිටින්න ඕන කියලා වැඩපිළිවෙලා? මෙතන තමයි වැරද්ද. මම දකිනවා මම දේශපාලනේ අවුරුදු 27ක් හිටපු කෙනෙක් මම මේ මගේ අත්දැකීම අනුව සහ ඒ වැරද්ද මම නිදහස් වෙන්න හදනව නෙවෙයි. මමත් ඇතුළු දේශපාලඥයන් ඒ සඳහා නිසි නායකත්වයක් නොදීම සහ රජයකට නිසි වැඩපිළිවෙලක් නොවීම තමයි පළමුවෙනි කාරණේ. දෙවෙනුව බලන්න අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සුද්ධටත් ඉස්සලා පටන් ගත්තේ. ඒ කියන්නේ අපි නිදහස ලබන්නේ ඉස්සර වෙලා මේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයක් කෘෂිකර්ම අධිකාරී ගොඩක් දේවල් තිබෙනවානේ. ලංකාවේ වාසනාවන්ත පොළොවක් කියලා කියන්නේ අපි නිකන් ලීයක් අරගෙන හිටවම ගැහුවාම පොළොවේ ඒක පැලවෙන රටක්. දේශගුණේ කාලගුණේ පිළිබඳ වරින් වර ඔය අපිට ස්වභාවිකවත් ආවට මේ මුළු රටම ශාස්ත්‍රීය වීමක්. ඒතර යාපනෙත් එකයි, නුවරඑළියෙත් එකයි, මතරත් එකයි, හම්බන්තොටත් එකයි, අම්පාරෙත් එකයි, අනුරාධපුරෙත් එකයි. මේ හැමතැනම අපේ පොළොව ශාස්ත්‍රීය පොළොවක්. ඇයි අපිට මේකෙන් අපේ ආහාර භෝග ටික හදාගෙන අද කාලේ හැටියට නම් ලෝකේ මිනිසුන්ට කන්න දෙන රටක් බවට පරිවර්තනය කරන්න අපේ ආදායම් වැඩි කරගන්න බැරි. ඒකට හේතුව තමයි අපේ කිසිදු ආකාරයක අලුත් වෙන ලෝකයක් එක්ක ඉන්න අලුත් වෙන ලෝකයක් එක්ක ගිහිල්ලා තාක්ෂණය සහ අනිකුත් දේවල් පාවිච්චි කරමින් අපේ අස්සන්න වැඩි කරගන්න ඒ වගේම අඩු ඉඩකඩකින් අපි වැඩි ප්‍රයෝජනයක් ගන්න පළදායිත්වයක් ගන්න වැඩපිළිවෙලකට අපි තල්ලු වෙන්නේ නැහැ. සම්ප්‍රදායික තැන අපි ඉන්නේ. බලන්න දැන් ගොවි ජනපදවල දැන් උදාහරණයකට කිව්වොත් මිනිපේ ගොවි ජනපදේ මේ ගොවි ජනපදේ මහාමාන්‍ය DSN ආගේ මහත්ය හැදුවේ. ඒක ඒ කාලේ ගොඩින් අක්කර දෙකකුයි මණින් අක්කර දෙකමාරකුයි දීලා මේ පවුල් පදිංචි කරේ. දැන් පස්වෙනි පරම්පරාවට දක්වා ගිහිල්ලා අර ඉඩම දැන් කෑලි කොච්චරකට බෙදිලාද? ඉතාමත් සුළු. ඉතින් දුගීකම වැඩි වෙනවා. ඉතින් අපි අහන්නේ දැන් කරන්න තියෙන්නේ මොකද්ද? ඉඩම් වැඩි කරන්න බෑනේ. එහෙනම් ඒ නිෂ්පාදනය කරන්න තියෙන ඉඩමේ පරදායිත්වය වැඩි කරන විදිහට අලුත් බීජ ගේන එක, අලුත් තාක්ෂණික ක්‍රම පාවිච්චි කරන එක ලෝකෙ කරනවා. ඒක දැන් ජපානයේ වගේ රටක් ගත්තොත් ඒගොල්ලෝ බලන් දිහා මේකේ වැඩි අස්වන්නක් ගන්න අනුගමනය කරන ක්‍රියාවලිය. ඒ වෙනි පරිේෂණ තියෙනවා. අවාසනාවට අපේ වෙනි පරිේෂණාගාර තිබුණා. ඒ පරිේෂණාගාරවලින් කිසියම් මො නිෂ්පාදනයක් වෙන්නේ අපිට බැරි වෙලා තිබෙනවා. අඹ ගෙඩියක් ඔබ දන්නවා ඇති ලෝකේ දැන් ඉන්දියාවට වැඩි වෙන ඉන්දියාවට ගියාම අඹ ගෙඩියක් පොල් ගෙඩියක් වගේ ඇති. බැංකොක් එකේ ගියාම, තායිලන්ත එකේ ගියාම අඹ ගෙඩියක් පොල් ගෙඩියක් වගේ සයිස්. පළතුරු වෙළඳාම කියන එක ලෝකේ අපේ ආහාර රටාවත් එක්ක ඒක මහා විශාල ඉල්ලුමක් තියෙන දෙයක්. දැන් අපි එහෙම වැඩි දියුණුවක්වත් කරන්න පුළුවන් වුණා. දැන් අපේ පොල් වගා කිරීමේ මණ්ඩලය කියලා ආයතනයක් තියෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලය අවුරුදු 30-40ක් ඔක තියෙන ආයතනයක්. හැබැයි පොල් වගාව එන්නේ අඩු වෙනවා නේද? හැබැයි පොල් වගා කිරීමේ මණ්ඩලය හැමදාම කියනවා මම ඒ ආයතන ඉලක්ක කරලා කියනවා නෙමෙයි උදාහරණයකට ගන්නෙ. ඒ ආයතන හැමදාම කියනවා අපි පොල් පැල ලක්ෂයක් හිටවුවා මේ සැරේ ලක්ෂ දෙකක් මේ අවුරුද්ද හිටවුවා කියලා අනෝ. මොනතරම් තනකට අපි වැටිලාද? ඉතින් මේ නිසා මම කියන්නේ මේක අපේ අඩුපාඩු. දැන් ඒකෙන් මම නිදහස් කරනවා කියනවා නෙමෙයි. අපි ඉස්සරහට හැදෙන්න ඕන මේකේ. බරපතලම ප්‍රශ්න ඔක නෙවෙයි. අපේ අයවැය ලේඛනයේ දිහා මම නම් බලන්නේ කනගාටුයි. අයවැයක් කියලා කියන්නේ අනාගතයේ ආයෝජනය පිළිබඳ පුරෝකථනය. එතකොට රාජ්‍ය මුදල් කියලා කියන්නේ මහජන මුදල්. මේවා වැය කිරීම පිළිබඳව අනුමැතිය දෙන මහජන එකතු වෙලා අනුමැතිය දෙන අවස්ථාව තමයි අයවැය ලේඛනය කියන්නේ. ඒ කිව්වේ මිනිස්සු ඔක්කොටම රැස් වෙන්න බෑ. මිනිස්සු නියෝජිතව පත් කරගෙන තියෙනවා. තමන්ගේ බදු මුදල් හරියාකාරව බෙදා හරින්න ඒ අවස්ථාව ඉදා ගන්නවා. නමුත් කිසිම අයවැය ලේඛනයක මේ අවුරුද්දේ අයවැය ලේඛනයේ තීන්දුව ලබන අවුරුද්දත් එක්ක ගලපලා ඒක යනවාද කියලා බලන්න නෑ. මේ අවුරුද්දේ අයවැය ලේඛනය ඉදිරිපත් කරනකොට මුදල් ඇමතුමක් කියනවා මහා සුන්දර කතන්දරයක්. ඒ කිව්වම ඒක පොල්ගෙඩි අකුරෙන් වැටෙනවා. මේ සහනාධාර, මේ ආධාර, මේ ආයෝජන කරනවායි. ලබන අවුරුද්දේ මේ කතාව පැත්තකින් දාලා තවත් අලුත් කතාවක් කියනවා. මෙහෙම නෙවෙයිද පෞගේ කාල සීමාවම දිගටම ඇවිල්ලා තියෙන්නේ. මං කියන්නේ දශක දෙක තුනක්ම කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් මේක කඩාගෙන වැටීමට මූලික හේතුව ඔබ මුලින් කිව්ව කාරණේ. ඒ කිව්වේ ජාතික වැඩපිළිවෙලක්, ජාතික සැලසුමක් නැහැ. ඒ නිසයිනේ අපි මේ දුප්පත්කම තියෙන්නේ. ඒ නිසයිනේ මේ යපුම් ආර්ථිකයක අපි ඉන්නේ.
එනිසාන අපි ආධාර මත ණය මත යැපෙන රටක් බවට පත් වෙලා තියෙන තවදුරටත් මේක කරන්න බෑ. මං කියන්නේ ණය බරින් මිදෙන්න. ණය උබලෙන් ගැලවෙන්න මොකද්ද අපිට කරන්න තියෙන කෙටි කාලින දිගු කාලින වැඩ පිළිවෙල. දිගු කාලින වැඩ පිළිවෙල තමයි අපි ආදායම් මාර්ගය වැඩි කරගන්න ක්‍රියා කරන්න ඕනේ. ආදායම් මාර්ගය වැඩි කරන්න කියන්නේ රටේ ආදායම් වැඩි කරන්න තවදුරටත් මහජනතාවට බදු බර මතවන්න බෑ. සුජු බදු එන්න එන්න ප්‍රමාණය අඩු වෙමින් තියෙනවා. අපි ජනප්‍රිය හැටියට පාවිච්චි කරනවා වක්‍ර බදු පනවන එක. ඒ කියන්නේ ආහාරවලට දාන බදු, පරිප්පු ටිකට සීනි ටිකට දාන බදු. ඒ හරහා අපි බදු අය කරන තත්ත්වයකට රටපත් කරලා තිබුණා. ඔක දිගට කරන්න බෑනේ. තවදුරටත් වැඩි ක්‍රමෙන් ක්‍රියා කරන්න මහජනතාව අමාරුයි. ඒ නිසා අපි එතනින් එහාට ගිය ආදායම් මාර්ගන හිතන්න ඕනේ. මොකද්ද කරන්න තියෙන්නේ? එකක් තමයි මුළු ලෝකෙම වෙළඳාම කියන එක තමයි ලෝකේ පුරාම තියෙන ආදායම් මාර්ගවල එකක්. ඒත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ව්‍යාපාරික ආර්ථිකයක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ අපි අපනයනේ වැඩි කරන්න. අපනයනේ වැඩි කිරීම කතාවක් නෙමෙයි. අපි නිෂ්පාදනය කරලා නිෂ්පාදනයේ පිටරට වලට අලෙවි කරන වැඩපිළිවෙලක් කරා විතරයි විදේශ විනිමය හොයාගෙන අපේ මේ ණය උගුල ගැලවෙන්න තියෙන පළවෙනි මාර්ගය. අපි අඩුගානේ අපේ සම්ප්‍රදායික ආදායම් මාර්ගයක් නැතේ බලන්න ඉස්සර තේ පෙට්ටි පිටින් බල්ක් පිටින් යවලා තමයි පටන් ගත්තේ මේක යවන්න. අදත් ඒකමනේ තියෙන්නේ. පුං ආයතන දෙක තුනක් හැර තේ වලට එකතු කරනවද වටිනාකමක්? මං කියන්නේ අද තේ බණ්ඩල් පිටින් පෙට්ටි පිටින් යවන ක්‍රමයේ වෙනුවට ඇයි බැරි ආණ්ඩුවත් මැදිහත් වෙලා පුජ්‍යලිකාංශයත් මැදිහත් වෙලා අපි මේ තේ වලට value add කියලා, ඒ කියන්නේ ආදායම නැත්තම් ඒ වටිනාකම එකතු කරන අරුත් ව්‍යාපෘති වලට යන්නේ. මං දැක පුංචි පුංචි සමගම් කීපයක් කරනවා. නමුත් මං කියන ආණ්ඩුවක් හැටියට මේකට මැදිහත් වෙලා උදව් කරලා හදන්න එපා. අපේ තේ යවන්න පුළුවන් නිමි බහන්ඩ හැටියට විතරයි. ඒ කියන්නේ අමුද්‍රව්‍යයක් නැත්නම් තේ නිකම්ම යවන කියන්නේ අමුද්‍රව්‍යයක්. අපේ රබර් ටික යවන්න ඕනේ නිමි බහන්ඩ හැටියටයි. ඒකට පහසුකම් දෙන්න ඕන ආයතනයකට එන්න කියන්න ඕනේ. ඇවිල්ලා මේ හදලා මේ දේවල් අරන් ගිහලා විකුණන්න. ඒකනේ අපි කරන්න ඕනේ. අපේ ආදායම් මාර්ගය වැඩි කරගන්න. එතකොට එවැනි දේවල් නැහැ. දැන් අඩුගානේ දැන් සප්තා ගිවිසුම තියෙනවනේ. ඒ කියන්නේ දකුණු ආසියාවේ සාත් රටවලක අස්සම් කරපු වෙළඳ ආර්ථික ගිවිසුමක් තියෙනවා. මේ ගිවිසුම ඒ රටවල අස්සම් කර එකිනෙකාට හානියක් නොවෙන්න අපි අතර තියෙන භාණ්ඩ සේවා හුවමාරුවකට වෙළඳාමට. එතකොට අවාසනාවට වගේ සප්තා ගිවිසුමෙන් අපි කිසිදු ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඒ කියන්නේ අපිට ඇත්තටම පුළුවන් තීරුබදු රහිතව ඉන්දියාවට, නේපාලයට, බංගලාදේශයට, පකිස්තානයට, අපේ මේ භූතානයට, නේපාලයට මේ රටවලට යවන්න. ඒක තමයි සප්තා ඇග්‍රීමන්ට් එක. එතකොට ඒ හරහා අපි ප්‍රයෝජන ගන්නවද? ගන්නෙ නැහැ. ඉතින් මං හන් කවුරු හරි ආණ්ඩුවක් පත් වුණාම බාර ගන්න ඕන හරි නිසි වගකීම. ඒක තමයි මං ඉන්නේ මෙතන, මං ලබන අවුරුද්දේ මෙතෙන්ද ගේනවයි කියන තැනට මැති ඇමතුරු වගකීම් බාරගත්ත මිනිස්සු කරන්නේ නැත්තම් මේක නිලධාරීන්ටත් අදාළයි. කරන්නේ නැත්තම් ඒ රටේ දියුණුවක් නැහැ. මම කියන්නේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ කාර්යභාරයක් වෙනස් වෙන්න ඕනේ. මම ධර්ම මතේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමතිවරු පත් වෙන්නේ මහජන ඡන්දයෙන් පත් වෙලා ඔවුන් මේ වගකීම් බාරගන්නේ මේ තියෙන තැනට වඩා එහා රට ගෙනියන්නේ. ඒක හුඟක් දේවල් තියෙනවා ඒක ඇතුලේ. මම කියන්නේ එහෙමනම් මොකක්ද ඒකලගේ වගකීම? ඒකලෝ මල ගෙවල් වල, මගුල් ගෙවල් වල, පන්සල් වල, ඉස්කෝල විවෘත ක්‍රමී දුවන එක නෙවෙයි. ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ ඇමතිවරුන්ගේ ප්‍රාධිකාරිය තමයි තමට විවස්ථාවෙන් දුන්නු ඒ වගකීම නිසලස ඉටු කිරීම. ඒ කියන්නේ ජනාධිපතිවරයෙකුට තියෙනවා රට මෙහෙවන්න. රට මෙහෙවනකොට ඒ රට ප්‍රතිපත්ති නිර්මාණය කිරීම, ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම, ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න තියෙන අනික් දේවල් සූදානම් කරවීම, කොච්චර දේවල් තියෙනවද කරන්න? දැන් ඒ දේවල් ඔය එක්කරිකත්මත් කරන්නේ නැතුව එසේ නොවන දේවල්නේ හුඟක් සිද්ධ වෙන්නේ. අවිදාවිද ඉන්නකවත් නැත්තම් අපි හිතමු රූපවාහිනියෙන් නිවුස් එකක් දාගන්න එකවත් හැමදාම මූණ මේ රූපවාහිනියෙන් පෙන්වන එකවත් නෙවෙයි විය යුත්තේ. ඔවුන්ට තියෙන රාජකාරිය නිසි ලෙස කැපවලා ඉටු කරන වැඩපිළිවෙල. ඉතින් ඒ සඳහා කැප වෙන නායකයෙක් ආණ්ඩුවක් නාවොත් බරපතල අසාධාරණයි. මම හිතනවා මිනිස්සු මේ ගැන දැන් හොතට හිතනවා තනතර පත්‍ර මේ ජනාධිපතිවරණ ඉතිරි විශේෂත්වයේ මම විශ්වාස කරන්නේ ඒ තැනට මිනිස්සු තල්ලු වෙමින් තිබෙනවා. ආර්ථික සමාජයේ වශයෙන් අතීතයේදී ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් විදිහට තිබුණා ලෝකේ. අපි තවදුරටත් මහන්සි වුණොතින් සියලු දෙනා එකවන්ව හොඳ ගමනක නියතු වුණොතින් මම විශ්වාස කරනවා අපිට පුළුවන් වේවි තිසරණක මහත්මයා ලංකාව නැවතත් ඒ විදිහේ අපනයන භෝගව ගන්නන්න පුළුවන් අපේ සම්පත් අපනයනය කරන. ඒ වගේම බොහොම සාර්ථක රටක් බවට මේ ශ්‍රී ලංකාව ගෙනියන්න පුළුවන් කියලා විධිමත් වැඩ පිළිවෙලක් යටතේ. අපේ අසල් වාසී රට ඉන්දියාව පොඩ්ඩක් අපි උදාහරණයකට ගමුකෝ තිසරණක මහත්මයා. දැන් ඉන්දියාව කියලා කියන්නේ ඉස්සර මම මාධ්‍ය ශාස්ත්‍රයේ ඉගෙන නිසා මම අහලා තියෙනවා ඉන්දියාවේ එවකට හිටපු මිනිස්සු රේඩියෝ සිලෝන් එක ඉන්දියාවටත් ඇහුණා කියලා.
ඉස්සර ඉන්දියාවේ මිනිස්සු ලංකාව ගැන හිතාගෙන හිටියේ, අපි අද ඩුබායි ගැන හිතන් ඉන්න තත්ත්වයේ මානසිකත්වයකින්. ඒ මිනිස්සුත් ලංකාවට එනවා කියලා කියන්නේ අපි බොහොම ආර්ථිකම වශයෙන් දියුණු රටකට යනවා හා සමාන තත්ත්වයක්. එතකොට සිංගප්පූරුව හදද්දී ලී ක්වාන් යූ කිව්වා සිංගප්පූරුව කොළඹක් කරනවා කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි මුඩුක්කු ජනවාසවල අපි කොරියාව කියලා කියන්නේ මොකද, ඉස්සර කොරියාව තිබුණ තත්ත්වය ඒ වගේ මුඩුක්කු ජනවාස තත්ත්වය නිසා. මේ ගත්තාපු උදාහරණ සියල්ලම දැන් අපි පව් කළ ගොඩක් ඉස්සරහට කියලා තියෙනවා. අපි අසල්වාසී රටවල් ටික ගත්තොත් මාලදිවයින ටිකෙන් ටික ගිලෙන දූපත් තියෙන රාජ්‍යයක් වෙලත් තාමත් ඉතාම දියුණු ඒ වගේම හොඳ සංචාරක ආකර්ෂණයක් වෙලා තියෙනවා. ලෝකයේ සියලු ප්‍රධාන ආයතනවල අනිවාර්යයෙන්ම ඉහළ පුටුවල ඉන්දියන් ජාතිකයෙක් ඉන්නවාමයි. ඉන්දියාව එතකොට පරිගණක ක්ෂේත්‍රයේ එහෙම පිටින්ම ඔවුන් ආක්‍රමණය කරලා තියෙන ඇත්තම කිව්වොත්. මේ චිත්‍රපටයක් ගත්තත් ඕනෑම හොලිවුඩ් චිත්‍රපටයක් ගත්තොත් එහෙම විශේෂ ප්‍රයෝග VFX ආර්ටිස්ට්ලගේ නම් ටික කියවගෙන යනකොට එන් ක්‍රෙඩිට්ස් යනකොට තියෙන්නේම ශර්මා චෝප්‍රා පටේල් වගේ ඉන්දියන් නම් තියෙන්නේ. ඔවුන් අධ්‍යාපන තින් ඉහළට කියලා තියෙනවා, ආර්ථිකම වශයෙන් ඉහළට කියලා තියෙනවා. ඉන්දියාවත් ප්‍රශ්න තියෙනවා, ඉන්දියාව ඕනතරම් ප්‍රශ්න තියෙනවා. තාමත් ඉන්දියාවේ ඉන්නවා තමන් ජීවත් වෙන්නවෝ ගම්මානෙන් එපිටට ලෝකයේ දැක නැති මිනිස්සු, තාම විදුලිය කියන දේ දැකපු නැති මිනිස්සු. එහෙම තිබිලත් මේ කලාපයේ දෙවෙනි විශාලතම ජනගහනයක් තියෙන රට වෙලා තියෙනවා. ඔවුන්ට ජනගහනයේ විදිය ප්‍රශ්නයක් වෙලා තිබුණා, ඔවුන් ජනගහනය බලය කරගත්තා. ඉදිරි කාලය ඇතුළතදී ලෝකයේ බලවත්ම රාජ්‍ය බවට පත් වෙන පෙරනිමිති තියෙනවා. ඉතින් මේ අපිට අසල්වාසී රට අපිට වඩා ගොඩක් පහසුකම් අතින් අඩුවෙන් තිබුණු රටක්. නමුත් විධිමත්ව ගමනක් ගෙන සවුන්ට ඒ දේ වෙලා තියෙනවා. අපි ලෝකය ගැන කවදා හරි ලෝකය ජයග්‍රහණය කරනවා කියන ඒ දුර ඉලක්කය නැතුව අපි පොඩ්ඩක් අපේ කලාපයට පොඩ්ඩක් සමීප කරගමුකෝ. අපි මේ දකුණු ආසියාවේ මේ අපේ වටා තියෙන මේ රටවල් 7-8 ඇතුලේ අපි කොහොමද ශ්‍රී ලංකාව බොහොම ස්ථාවර රටක් විදිහට හදන්නේ? ඒ වෙනුවෙන් දැන් මේ තවත් පැය ගණනකින් අලුතෙන් පත්වෙන ජනාධිපතිවරයා සහ ඉන්පසු පත්වෙන ආණ්ඩුව ඊළඟට පත්වෙන රජය මේ සියලු බලය කරන උදවිය මොන විදිහටද මේ ඉදිරි දශකයේ පෙළගස්විය යුත්තේ? මගේ අදහස නම් පළමුව දේශපාලන ස්ථාවරත්වයක් හදන්න ඕනේ. මේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගන්නේ නැතුව අපහැදිලි තැනක ගියොත් ඒ එතන තියෙන අවුල. එතන වැඩ කරන්නේ නැහැ, එතන හිතන්නේ නැහැ, එතන සැලසුම් කරන්නේ නැහැ. ඒ වගේ මහා අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පහුගිය කාල සීමාවම පත් වුණා. ඒක රටට හොඳ නැහැ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා වේගවත් ගමනක්. ඒ වේගවත් ගමනට අපි සූදානම් කරනනම් පළමුව රටට හොඳ නායකයෙක් ආ යුතුයි. ඒ නායකයෙක්ගේ මම මුලින් කිව්වා වගේ හොඳ දැක්මක්, කැපවීමක්, ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක තමයි අපි දකින ලොකුම අඩුව පහුගිය කාලේ. දැන් එහෙම නායකෙක් බිහි කර ගැනීමට මේ රටේ ජනතාව තීන්දුව අරගනිමි කියලා අපි විශ්වාස කරනවා. එහෙම අරගත්තොත් අපිට පුළුවන් වෙයි ඔබ සඳහන් කරා වගේ මේ රටේ පරිවර්තනයක් ඇති කරන්න. එකක් දැන් අපේ අත්දැකීම් අනුව කාලයක් තිස්සේ අපි දකපු වාක් දේවල් තියෙනවා, අත්දැකීම් තිබෙනවා. ඒ නිසා ඉතාමත් ඉක්මනින් රට නිර්මාණය කළ යුතු පළවෙනි දේ තමයි ඔබ පටන් ගන්න තැනදිම කිව්වා වගේ ජාතික වැඩපිළිවෙලක්. එහෙම කරොත් අපිට අලුත් දේවල් හුඟක් කරන්න පුළුවන් වෙයි, වෙනස්කම් බොහෝමයක් කරන්න පුළුවන් වෙයි. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ජනාධිපතිවරණයෙන් පස්සේ බිහි වෙන අලුත් ජනාධිපතිවරණයට පැවරෙන ප්‍රධානම වගකීම ඕක තමයි. දැන් ඇත්තටම ඔබ සිංගප්පූරුව ගැන, කොරියාව ගැන, ඉන්දියාව ගැන සඳහන් කරා. ඒ රටවල තියෙන නොවෙනස් ප්‍රතිපත්තීන් ඔවුන්ගේ දියුණුවට ලොකු හේතුවක් වෙලා තිබෙනවා. දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියාව තමන් නිෂ්පාදනය කරන පරිප්පු, දැන් අපි ඉස්සර මයිසූර් පරිප්පු කියලා කිව්වනේ, ඉස්සර බී ලෝණු, බොම්බයි ලෝණු කිව්වනේ. ඔව්, හැබැයි දැන් ඒ රටේ ආහාර නිෂ්පාදනය ඒ රටට සීමා කරමින් ඔවුන් රට ඇතුළට කිසිදු ආහාරයක් ගේන්න දෙන්නේ නැහැ. ඇයි ඒ? ඔවුන් වෙන හේතුවක් නිසා නෙවෙයි. ඒ රටේ නිෂ්පාදනය රකින්න, ඒ රටේ නිෂ්පාදකයෝ සහ ගොවියෝ ආරක්ෂා කරන්න ඔවුන්ගේ ඒ වගේ ප්‍රතිපත්ති තිබෙනවා. ඒ කියන්නේ රටට යමක් එනවනම් ඒ එන්න පුළුවන්නේ ආවට ගියාට, නැත්තම් කාගේ හරි බලපෑමට, නැත්තම් කාගේ හරි උවමනාවට, නැත්තම් ජාවාරකාරයෙක්ගේ මෙහෙයවීමට නෙවෙයි. ඉතින් එහෙම ප්‍රතිපත්ති තිබෙනවා. ඒ නිසා මුලින් ඒ මෙහෙවන නායකයා වගකීමක් බාරගත යුතුව තිබෙනවා රට ආපව් විනයානුකූල කිරීමේ වගකීම. විනය අපි නීතියට ගරු කරන තැනකට එන්න ඕනේ. ඒ වගේම අපි රට ගැන හැඟීමක් තියෙන තැනකට එන්න ඕනේ. ඒ වගේම රට ගැන මේ ක්‍රියාත්මක වෙන, කැප වෙන වැඩපිළිවෙලකට අපි එන්න ඕනේ. ඉතින් එතෙන් අපි එන්න ඕනේ. මට හිතනවා අපේ එක හැදෙන්න ඕනේ පාසල් අධ්‍යාපනයේ ඉඳලා කියලා. මම හිතනවා අපිට පුළුවන්කමක් ලැබුණොත් ඊළඟ දශකයේ දිහා බලලා මේක නිර්මාණය කරන්න, දශකයෙන් පස්සේ බිහිවන දරුවා හරි අලුත් මාර්ගයක යයි. දැන් සමහර විට මනස හදන්න හුඟක් අමාරු වෙයි. මොකද හුරු වෙලා තියෙන්නේ මේ සම්ප්‍රදායික දේශපාලනය කරානේ. ඒ නිසා ඊළඟ પરම්පරාවට හරි ගෙනියන්න අද අපි යම්කි තනක හිටගෙන නිවර්දේ කළ යුතුයි. ඊළඟ දශකයෙන් පස්සේවත් ඒ දරුවා
දැන් තේරුම් ගන්නකොට අලුත් විදියට යාවි. එහෙම නොකොලොත් බරපතල ලෙස රට වැටේ. ඒ නිසා ඉස්සරහට ලේසි නෑ. නායකයෙකුට උනත් නැත්නම් අපි හිතමු අපේ ක්‍රමියානු ජනාධිපතිවරේ, අපේ ක්‍රමියානු අගමැතිවරේ, අපේ මැති අමතුරුන්ට සෙල්ලම් කරන්න ලේසි වෙන එකක් නෑ. මොකද දැන් එන්න එන්න සමාජයේ නැගී සිටීම වැඩි. ඒ නැගී සිටීම එන්නේ ලෝකේ සිද්ධ වෙන දේවල් එක්ක හොඳට හොයලා බලලා. ඒ නිසා ඒ දැනවත්කම හරිම වටිනවා. මොකද මම කියන්නේ මිනිස්සු දැන් ඉස්සර වගේ කියන දේවල් ඔක්කොම පිළිගන්න සූදානම්කුත් නැහැනේ. ඒකට විවේචනය කරනවා. ඒකට රණ්ඩු වෙනවා. ඒකට සාවි යනවා. තමන්ගේ දේ ප්‍රකාශ කරන මාධ්‍යන්ද මාධ්‍ය සමාජ මාධ්‍ය තාලේ විශේෂයෙන්ම දැන් උදාහරණයක් හදලා කිව්වොත් පාස්කරිදා බෝම්බ පිපිරීම ගන්න. පාස්කරිදා බෝම්බ පිපිරීමත් එක්ක මිනිසුන්ගේ නැගී සිටීම ඒක බෝම්බේට ගොදුරුණු පවුල් නැත්නම් බෝම්බෙන් පීඩාවට පත් වුණු පවුල් නැත්නම් ඒකෙන් වැඩිපුරම හානි වුණු පවුල් විතරක් නෙමෙයි. සාමාන්‍ය එතනින් පිටහිට මිනිස්සු පවා කියන්න පටන් ගත්තා මේක බරපතල වරදක් කියලා. ඒ කොච්චර බලවත් වුණාද කියලා කියනවනම් අවසානයේදී මේක කෙලවර වුණේ මේකට බාධක කියන්න ඕනේ නායකෝ කියලා. ඇඟිලි දික්කලා කියන්න මිනිස්සු පෙළඹුණා. ඒ ඒක ඒක ඇත්තටම මම හිතන්නේ මිනිස්සු සමාජයේ නැගී සිටීම. ඒ සමාජයේ නැගී සිටීම ඉතාමත් අවශ්‍යයි. නායකෝ වර්ධි කරන කියනවනම් කරනවනම් ඒ වගේ മന്ത്രിවරු මැති අමතුරු වර්ධි කරනවනම් කෙලින්ම ඇඟිලි දික්කලා කියන්න පුළුවන් විදිහට මේ සමාජයේ නැගිටීමක් ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ ඇවිල්ලා කඩාකප්පල් කාර්ය ක්‍රියා කරන්න නෙවෙයි. ආයුධ ගන්න නෙවෙයි. එහෙම නැත්නම් සටන් කරන්න වෙනදිහක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සටන් කරන සමාජයක් මේ රටේ තිබුණොත් එතනින් එහාට මම හිතනවා රට ගොඩනගන්න පුළුවන් වෙයි. බලන්න උදාහරණයක් ඇරිට අපේ කොයිතරම් ප්‍රයෝජන ගන්න පුළුවන් අංශයක්ද සංචාරක ව්‍යාපාරේ? කොයිතරම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද අපේ අධ්‍යාපනයේ? සෞඛ්‍ය? ඔක දැන් මම කියනකොට සමහර විට කෙනෙක් කෙනෙකුට කියන්න පුළුවන් මේ කියන්නේ මේ අපේ මේ අධ්‍යාපනයේ සෞඛ්‍ය විකුණන්න කියලා. නෑ, එහෙම කතාවක් නෙවෙයි මම කියන්නේ. සංචාරක ව්‍යාපාරය කියන්නේ ලෝකේ විනිමය උපයන ප්‍රධානම ආදාය මාර්ගය බොහෝ රටවල. අපේ අසල්ලාසි ඉන්දියාවනත් එහෙමයි. දැන් ඔබ සඳහන් කරා මාලදිවෙන. මාලදිවෙන තන්නේ කරම යැපෙන්නේ සංචාරක ව්‍යාපාරින්. ඒගොල්ලන්ට වෙන මොනවත් නිෂ්පාදනයක් නැහැනේ. වතුර ටිකක්වත් නැහැ. එතකොට එවැනි රටක් පවා පුංචි රටක් පමණක් නෙමෙයි. ලෝකේ හුඟක් රටවල් සංචාරක ව්‍යාපාරය නිසා ප්‍රධාන ආදායම් මාර්ගයකට පත් වෙලා. අපි කොහොමද මේ සංචාරක ව්‍යාපාරය ගැන හිතන්නේ? අපි තාම හිතන්නේ වෙරළේ සුද්දෙක් සුද්දෙක් ඇවිදින එක තමයි අපේ සංචාරක ව්‍යාපාර කරන්නේ. අපිට විකුණන්න හුඟක් දේවල් තියෙනවා. අපේ සංස්කෘතිය, අපේ වෙදකම, අපේ ආගම කියනකොට මම ටිකක් බයයි ඔක කියන්නේ. මම ඉස්සෙල්ලා විකුණන්න කිව්වා කියන්නේ නෑ. බුද්ධාගම කියන්නේ, බුද්ධාගම කියන්නේ ඇත්තටම ලොකු ආදායම් මාර්ගයක්. ඇයි? මිනිස්සු දැන් ඒ තැනට මනස හදාගෙන මිනිස්සු කල්පනා කරනවා අපි තාවකාලිකයි. ඒ තාවකාලික ලෝකයේ තුල අපි මනස හදාගෙන අපේ ජීවිතය සකස් කරගන්න ඕන කියන තැනට මන භාවනාව. අධ්‍යාත්මය දියුණු කරනවා. අධ්‍යාත්මය, මන භාවනාව. දැන් එහෙම එන තැනකට ආවම ඒවට කොච්චර ඉල්ලුමක් තියෙනවද? මම කියන්නේ සංචාර ව්‍යාපාරයේ මුහුණුවර සම්පූර්ණ වෙනස් වෙන්න ඕනේ. ඒවත් එක්ක බැඳිච්ච රටේ ඇතුලේ අභ්‍යන්තර දියුණුවක් ඇති කොච්චර දේවල් කරන්න පුළුවන්ද? අපි අතහැරලා. දැන් අධ්‍යාපනය ගැන මම කියන්න හැදුවේ මම මීට ටික කාලෙකට ඉස්සෙල්ලා නේපාලේ ගියා. ඒ ගිය යනකොට මගේ හිතවතෙක් යාළුවෙක් මට දුන්නා යාගේ දුව නේපාලේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා. ඒ දුවට මම ඒ ළඟපාත නැතර වුණේ. එයාට ගිහිල්ලා දෙන්න කියලා පාර්සලයක්. මම අරගෙන ගියා මේ පාර්සලේ. මම ඉතින් කෑම ජාති තියෙන පාර්සලයක්. ඒක අරන් ගියා. ඉතින් ඒ ළමයාට දෙන්න මම විශ්වවිද්‍යාලේ හොයාගෙන ගියා. මම හොයාගෙන යනකොට පුංචි ගොඩනැගිල්ලක් තමයි විශ්වවිද්‍යාලේ. එතකොට තා විශ්වවිද්‍යාලේ ලොකු තැනක් ඇති. මම කියන්නේ එයා හිටපු තැන පුංචි තැනක්. මම ගිහලා බැලුවා මේක පොදු වැඩක්. මගේ ඔළුවේ තිබුණ මහා විශාල චිත්‍රයක් විශ්වවිද්‍යාලය කියන්නේ කියලා. එතකොට අපි තාමත් මේ විශ්වවිද්‍යාල ගතිය තියෙනවනේ හැම තැනම වගේ. එතකොට එතන ගිහලා බලපුවම මේ පුංචි ගොඩනැගිල්ලක් තමයි විශ්වවිද්‍යාලේ. එතකොට ඒගොල්ලෝ මොකක්ද කරන්නේ? පිටරට ළමයි සිය ගණන් දහස් ගණන් මේ විශ්වවිද්‍යාල. අද දන්නවද වෛද්‍ය විද්‍යාව හදාරන්න දෙමව්පියන්ට උගන්වන්න දෙමව්පියන්ට ඕනකම තියෙන දරුවෝ කී දහහක් පිටරට විශ්වවිද්‍යාලවල ඉන්නවද? මම කියන්නේ යුරෝපේ නෙවෙයි. මේ අපේ කලාපේ. ඒ කියන්නේ නේපාලේ, බූතානේ, බංග්ලාදේශේ පවා ළමයි කියලා ඉගෙන ගන්නවා ඉන්දියාවේ. එතකොට ඇයි මේ අවස්ථාව ලොකම අපිට ගන්න බැරි? මම කියනවා අධ්‍යාපනය වෙනම කොටස් 3-4කට සකස් වෙන්න ඕනේ. එකක් තමයි මේ රටේ හැමතෙම අපි නියම කරලා තියෙන නිදහස් අධ්‍යාපනය තහවුරු වෙන්න ඕනේ, සහතික වෙන්න ඕනේ. දෙවනුව යමක්කමක් කරන්න පුළුවන් සහ වියදම් කරන්න පුළුවන් අයට ඒ සමාන අධ්‍යාපනයක් තමන් ටිකක් වියදම් කරලා ගන්න ඉඩ දෙන්න ඕනේ. සමාජයේ නැති බැරි එක්කනම බලා ගන්න ඕනේ. අර අයට හවුල් වෙලා ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් හදන්නවා. තුන්වෙනුව ආදායම් උත්පාදන ව්‍යාපාරයක් හැටියට අධ්‍යාපනය සහ සෞඛ්‍ය පරිවර්තනය වෙන්න ඕනේ. එහෙම කරා නම් කලාපයේ හොඳම සෞඛ්‍ය පහසුකම් ලැබෙන රට බවට අපි දෙන්න පුළුවන්. ඒ අද බලන්න ටිකක් යන්තම් අපි මේක පටන් ගන්න ඔය ඇපලෝ රෝහලේම
ඒවට මිනිස්සු කොච්චර එනවාද කියලා පිටරටයි. ඇයි අපිට ඒක ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න බැරි? ලෝකේ සුවපත් කරන්න අපි ලෝකෙට දැනීම දෙන කේන්ද්‍රයක් මට මේක හදා ගන්න පුළුවන්. ඒවට ඇයි පාලකයෝ පසුබට වෙන්නේ කියලා මටත් ලොකු අනගාටුවක් තියෙනවා. ඒක නිසා ඇත්තටම ඊළඟ අවස්ථාව මම ප්‍රාර්ථනා කරන ජනාධිපතිවරයාට ලැබුණොත් ඒ තැනට තල්ලු කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද ඔහුට තියෙන දැක්ම, ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල ගැන මට හැඟීමක් තිබෙනවා. ඔහුට තියෙන කැපවීම ගැන මට දැනෙනවා. ඒ නිසා අඩු ගානේ මේ දේ හිතන්නේ දේශපාලන වශයෙන් නෙවෙයි, අපි රටට යමක් කරලා යන්න ඕන කියලා හිතන නිසා. ඒ නිසා මේ පරිවර්තනය ඇති කරන්න දැන් හොඳම කාලය 2020. ඇත්තටම අලුත් යුගයක් ආරම්භ වෙ යුතුමයි. ඒ කියන්නේ ඇත්තටම ඒක නොකළොත් අපි මහා සමාජයේ පාපතරය බවට පත් වෙයි. ඒ නිසා අපි හැමෝගෙම කැපවීම එතන එන්න ඕන කියලා මම විශ්වාස කරන්නේ. ජනතාව උදෑසන සිට ඡන්දය ඡන්ද පොළවලට ඇදලා තමන්ගේ මනාපය පළ කරා. කියන්නේ මිලියන 16ක පිරිසක් තමන්ගේ මනාපය පළ කරලා තියෙන්නේ. දැන් ගණනය කිරීමේ කටයුතු සිද්ධ වෙමින් තියෙන්නේ. 18 වෙනිදාවේ දහවල් හෝ හවස වෙනකොට අපි නිල වශයෙන්ම අලුත් ජනාධිපතිවරයාව නම් කරනවා. එතන නිහාට තිස්සත්නාග මහත්මයා කිව්වා වගේම මේ ඉතාම තීරණාත්මක අවස්ථාවක් මෙතනින් ඉදිරියට රට කෙසේද සැකසී යුත්තේ සහ මොකද අප වටා තිබෙන මේ රටවල් සියල්ලම අපි පහු කරගෙන ගොඩක් දුර ගිහිලා තියෙන්නේ. රේස් එකේ ලොකු ගැප් එකක් ඇවිත් තියෙනවා. ඒ තිබෙන්නා වූ ඒ පරතරය අපි කොහොමද අඩු කරගන්නේ සහ අනාගත ලෝකයට කොහොමද ශ්‍රී ලංකාව කියන සන්නාමය ගෙන යන්නේ කියන දේ ඒ විශාල වගකීම තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අලුතෙන් පත්වන නායකත්වය ඒ සඳහා ඒ වෙනුවෙන් කටයුතු කරાવી කියන බලාපොරොත්තුව විශ්වාසය අපිට තියෙනවා. මුළු රටටම මේ විශ්වාසය තියෙනවා. ඒ ඔස්සේ තමයි අද දිනේදී සියලු දෙනා තමන්ගේ මනාපය පළ කරේ. අපි බලමු කවුරුන් කොහොම තමන්ගේ බලය පිළිබඳ තහවුරු කරගන්න උත්සාහ කළත් අවසානයේදී සිදුවේ යුත්තේ රට දිනවීමේ කාර්යයක් සාර්ථකත්වයට පත් වීමයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අලුතෙන් පත්වන නායකයා රට ඉදිරියට ගෙන යාමේ දැවැන්ත ස්ථාවර වැඩපිළිවෙලක් සංවිධානය කරගෙන ඇති කියලා. ඒ වෙනුවෙන් රටවැසියන් විදියට අපි සහයෝගය පළ කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි තිස්සත්නායක මහත්මයා ඉතාම කාර්යබහුල වේලාවක අපි වෙනුවෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කාලය වෙන් කරාට. ඔබේ ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට ඔබේ දේශපාලන කටයුතු ඉදිරියට යහපත් බලාපොරොත්තු සාර්ථකවම සාර්ථක වේවි කියලා. බොහොම ස්තුතියි නැවතත් මේ අවස්ථාවයි අපත් සමඟ සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි.